कालो अयं वदन्ता धम्मस्सवन कालो अयं वदन्ता धम्मस्सवन कालो अयं वदन्ता नमो तस्स बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमस्कार वेवा बुदुरुवनट समदा बुदु हिमि शरण यामि नमस्कार वे वादम रुवनट समदा सदहम शरण यामि नमस्कार वे वासांग रुवनट समदा महासांग शरण यामि नमस्कार वे वातुनु रुवनट समदा तिसारण शरण यामि जीवितं याव निब्बानं बुद्धं शरणं गच्छामि जीवितं याव निब्बानं धम्मं शरणं गच्छामि जीवितं याव निब्बानं संगं शरणं गच्छामि मे जीवित पावतिन तुरुत निवंदक्ना जाति दक्वाम मम बुद्ध रत्नय शरणयामि धर्म रत्नय शरणयामि संग रत्नय शरणयामि रत्नत्रय शरणयामि अनंत ससर पटन मे मोहत दक्वाम मागे सित कय वचन यन तुंदरिन देन हो नो देन सिदु सियलु अरदट मट बुद्ध रत्न यंद धर्म रत्न यंद संग रत्न यंद बुदु पसे बुदु महारहतादि आर्य उतुमन गिंद दिमाउपियन गिंद गुरु तुमन गिंद सियलु सत्वयन गिंद मट समावल बेवा सो भगवा इतिपि सम्मा संबुद्धो सम्मा संबुद्धो अत सो भगवा स्वामीने भाग्यवतुन वहन्स ओब वहन्से मेसेद सम्मा संबुद्ध वनसेक स्वामीने भाग्यवतुन वहन्स ओब वहन्से विशिष्ट ज्ञानयन दत्तयुतु सत्य धर्मयन विशिष्ट ज्ञानयन अवबोध कल बेविंद सम्मा संबुद्ध वनसेक स्वामीने भाग्यवतुन वहन्स ओब वहन्से पिरिसिंद अवबोध कलयुतु दुख सत्य पिरिसिंद अवबोध कल बेविन सम्मा संबुद्ध वनसेक स्वामीने भाग्यवतुन वहन्स ओब वहन्से
පිරිසිඳව බෝධ කළ යුතුය. ජාති දුක්ඛය පිරිසිඳව බෝධ කළ බැවින් සම්මා සම්බුත්ත වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළ යුතු ජරා දුක්ඛය පිරිසිඳ අවබෝධ කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළ යුතු මරණ දුක්ඛය පිරිසිඳ අවබෝධ කළ බැවින්ද සම්මා සම්බුද්ධ වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළ යුතු ශෝක දුක්ඛය පිරිසිඳ අවබෝධ කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළ යුතු පරිදේව දුක්ඛය පිරිසිඳ අවබෝධ කළ බැවින්ද සම්මා සම්බුද්ධ වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළ යුතු කායික දුක්ඛය පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළ යුතු මානසික දුක්ඛය පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළ යුතු උපායාස දුක්ඛය පිරිසිඳ අවබෝධ කළ බැවින්ද සම්මා සම්බුද්ධ වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළ යුතු අප්‍රිය සංප්‍රයෝග දුක්ඛය පිරිසිඳ අවබෝධ කළ බැවින්ද සම්මා සම්බුද්ධ වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළ යුතු ප්‍රිය විප්‍රයෝග දුක්ඛය පිරිසිඳ අවබෝධ කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළ යුතු කැමති දෙය නොලැබීමේ දුක අවබෝධ කළ බැවින්ද සම්මා සම්බුද්ධ වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළ යුතු පංච උපාදානස්කන්ධ දුක්ඛය පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස
ඔබවහන්සේ ප්‍රහාණය කළ යුතු කාම තෘෂ්ණාව ප්‍රහාණය කළ බැවින්ද සම්මා සම්බුද්ධ වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ප්‍රහාණය කළ යුතු භව තෘෂ්ණාව ප්‍රහාණය කළ බැවින්ද සම්මා සම්බුද්ධ වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ප්‍රහාණය කළ යුතු විභව තෘෂ්ණාව ප්‍රහාණය කළ බැවින්ද සම්මා සම්බුද්ධ වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ප්‍රත්‍යක්ෂ කළ යුතු නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ කළ බැවින් සම්මා සම්බුද්ධ වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ භාවනා වශයෙන් වැඩිය යුතු මාර්ග සත්‍යය භාවනා වශයෙන් වැඩූ බැවින් සම්මා සම්බුද්ධ වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ භාවනා වශයෙන් වැඩිය යුතු සම්මා දිට්ඨිය භාවනා වශයෙන් වැඩූ බැවින් සම්මා සම්බුද්ධ වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ භාවනා වශයෙන් වැඩිය යුතු සම්මා සංකප්පය භාවනා වශයෙන් වැඩූ බැවින්ද සම්මා සම්බුද්ධ වනසේක භාවනා වශයෙන් වැඩිය යුතු සම්මා වාචාව සම්මා කම්මන්තය සම්මා ආජීවය සම්මා වායාමය සම්මා සතිය සම්මා සමාධිය භාවනා වශයෙන් වැඩූ බැවින්ද සම්මා සම්බුද්ධ වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංකාර විකාර ලක්කන පඤ්ඤත්ති නිබ්බාන නම් වූ පංචවිධ ඤෙය්‍ය මණ්ඩලය පරෝපදේශ රහිතව ස්වයම්භූ ඥානයෙන් ස්වර්ව ප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ වනසේක ස්වාමීනි බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක භාවනා වඩන පිරිස නිහඬව ඇස් පියාගෙන හිස කය කෙලින් තියාගෙන බුදුරුවක් සිතින් දකිමින් මාගේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධ වනසේක කියලා භාවනා වඩන්න අවසානයේදී විදර්ශනාවට නම්වන්න මේ විදියට බුදු ගුණ භාවනාවේදී පහළ වුණා වූ සියලු නාම රූප ධර්මයෝ ෂණයක් ෂණයක් පාසාම ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයෝය ඇතිවීම් නැතිවීම් දෙකෙන් පීඩා විඳි බැවින් දුක්ඛයෝය තම තමා කැමති ලෙස නොපවතුණු බැවින් අනාත්මයෝය අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ
සියලු සංස්කාර ධර්මයෝ දුක්ඛ සත්‍ය නම්මන්නේය ඒ දුක උපදවන්නා වූ පවතුස්නාව සමුදය සත්‍ය නම්මන්නේය ඒ දෙකෙහි නොපවැත්ම ශාන්ත නිර්වාණ ධාතුව නිරෝධ සත්‍ය නම්මන්නේය ඒ අමා මහ නිවන්සුව අවබෝධ කර ගැනීම පිණිස භාවිතා කළ යුතු අරියටැඟි මග මාර්ග සත්‍ය නම්මන්නේය මාගේ මේ අනන්ත භාවනා කුසලය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ වීම පිණිස හේතු වේවා වාසනා වේවා නමෝතේ පුරිසාචඤ්ඤ නමෝතේ පුරිසුත්තම නමෝතේ පුරිසාතුල්ය නමෝතේ පුරිසාසබ ආචඤ්ඤ පුරිස වූ පුදුරජානන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා උත්තම පුරිස වූ පුදුරජානන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා අසම පුරිස වූ පුදුරජානන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ශ්‍රේෂ්ඨ පුරුෂ වූ පුදුරජානන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 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 පින්වත්නි සමත භාවනා කොටසේ බුදුගුණ භාවනාවේ සම්මා සම්බුද්ධ කියන ගුණය අද අපි සත්ගානා කළා භාවනා වශයෙන් වඩන්නට ඔබට කමඨහනක් තමයි මේ ලබා දුන්නේ ඒ අනුව භාවනා වඩන වෙලාවේ මේ සත්ගායනාව මනසිකාර කරලා අවසානයේ සීකරණ තියෙන්නේ මාගේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දේ සම්මා සම්බුද්දේ සම්මා සම්බුද්දේ බුදුරුවක් සිතින් දකිමින් බුදු ගුණයට සමීප වෙමු. ඉතින් මේ නිවන් මඟ දියුණු කරගන්න බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළා. ඒ ධර්මය මෙලොව සැනසෙල්ල පිණිසත් පරලොව සුව පිණිසත් ශාන්ති ලක්ෂණ නිවන් සුව පිණිසත් හේතු වෙනවා. එවැනි ධර්මයක් තමයි අද මේ දේශනා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රවණය කරන ඔබටත් දේශනා කරන අපටත් ඒකාන්තයෙන් ප්‍රාර්ථනා උතුම් බෝධියෙන් නිවන් සුව පිණිසම හේතු වේවා කියන අදහස අපි ඇති කරගමු. සම්මා සම්බුද්ධ ගුණේ අර්ථවත් වුණා දුක්ඛ සත්‍ය පිරිසිඳ අවබෝධ කළ බැවින් සමුදය සත්‍ය ප්‍රහාණය කළ බැවින් නිවන සාක්ෂාත් කළ බැවින් මාර්ගය භාවිතා කළ බැවින් ගුරු උපදේශ රහිතව ඒක විශේෂය දැන් බුද්ධ ගුණේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බව සම්මා සම්බුද්ධ කියන විශේෂ වචනය සම්මා කියන වචනය කියන්නේ ගුරු උපදේශ රහිතව ගුරුවරයෙක් නොමැතිව ස්වයම්භූ කියන වචනේ තියෙන තමයි යදින්නේ ස්වයම්භූ දැන් අපිට ස්වයම්භූ කියන්න බෑ ඒ නිසා මොකද අපි ස්වයම්භූ වෙන්නේ නැහැ අපි ස්වයම්භූ නෙවෙයි අපි කල්යාණ මිත්‍රයෙක්ගේ ධර්මය අහලා අපි නිවන් අවබෝධ කාගේ හරි පිහිටෙන් ඒතර අපි සාමාන්‍ය ශ්‍රාවක බුද්ධ බවට පත් වෙන්න පුළුවන් රහත් වෙච්ච අන්තිමාත්මෙදි කවදා හරි අන්තිමාත්ම භාවයේ සුවසේ නිවන් අවබෝධ වීමට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ස්වයම්භූ වෙන්න ඕන නම් ලෝතර බුදු බව පැතුවම ස්වයම්භූ වෙත හැකි කවදා හරි අද නම් මේ මොහොතේ වෙන්න බෑ මොකද එකවර බුදුවරු දෙනෙක් පහලවන්නේ නැති නිසා ඒකාන්තක් කල්පයක එහෙනම් මේ ස්වයම්භූ ඥාණය ගුරු උපදේශ රහිතව සම්මා කියන්නේ ඒක සම්බුද්ධ කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කළා එහෙනම් මනවින් අවබෝධ කළා කියනවා මේ චතුරාර්ය සත්‍ය
අහගත්තේ කාගෙන්ද? ඊට කලින් උද්දකරාම පුත්ත ආලාර කාලාම් වැනි අය කියා දුන්නේ මේ නිවන් මඟ නෙවෙයි ධ්‍යාන මාර්ගය. නමුත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණේම පාරමී බලේ. නම් පාරමී පිරීම කියන කාරණය සුළුපටු දෙයක් නෙවෙයි. දාන පාරමිතාවෙන් දන් දීම. අමදරු රාජ්‍ය දන් දුන්නා. සීල පාරමිතාවෙන් සිල් ආරක්ෂා කර ගැනීම. ජීවිතේ නැති වුණත් අංග අංග හානි වුණත් ශරීර අවයව වලට මේ සීලය පිඳගත්තේ නැහැ. පාරමී උපපාරමී කියනවා මේ ශරීර අවයව නැති වුණත් සීලය රැක ගන්නවා. පරමත්ත පාරමී කියන ජීවිතය අහිමි වෙන්න ගියත් සීලය ආරක්ෂා කර ගන්නවා. සීලව නාගරාජ වෙනි ජාතකවල ඒ නාගරාජය ජීවිතේට හානි වුණත් සිල් බිඳගත්තේ නැහැ. ඒක සඳහන් වෙනවා. නික්කම්ම පාරමිතාවේදී ඒත් එහෙමයි. මේ කාමයන් අත්හරින්න හිතනවා. කුද්දාල පඬිත් ජාතක, තේමිය ජාතක වැනි ජාතකවල අපි කලින්ම දේශනාවක මතක් කළා. තේමිය පඬිතයන් වහන්සේ කොහොමද ගිහිගේ අත්හැරියේ කියලා. ඉතින් කුද්දාල පඬිතයන් වහන්සේත් ඒ වගේම සමාගමක් ඇති වුණ තැන මේ මෙතුමා බෝසතාණන් වහන්සේ තිබුණ එකම දේ උදැල්ල. උදැල්ල විතරයි තිබුණ අත්හරින්න. උදැල්ල ගෙදර තියලා මහාන වෙන්න ගියා. කිහිප වතාවක් නැවත නැවත ආවගෙන උදැල්ල බලන්න. දැන් අනිත්‍යව ගැන කවර කතාවද? උදැල්ල මතක් වුණා නෝ. ගොවියට වටින උදැල්ලනේ. අපිටත් එහෙමයි. අපි තම තමන්ට උනත් වටින දෙයක් තිබුණොත් ගෙදර බලලෙන්න හිතෙන්න ඉඩ තියෙනවා. ආන්න ඒක නිසා මොකද කරේ? උදැල්ල නිසා තමයි හැමදාම යන්න එන්න වෙන්නේ. උස්සගෙන ගියා ගංගාවට ඔළුව වටේ කරගෙව ස්පියාගෙන විසිකලා. විසිකලා මම දිනුවා කියලා කෑ ගැහුවා. දැන් දිනලා තියෙන්නේ උදැල්ල පේන්නවත් නැහැ කොහෙවත්. රජතුමාට ඕක ඇහුණ දුර ඉඳගෙන සේනාව පිටින්. ඇහුව මොකද්ද ඔබ දිනුවේ කියලා. මම මේ තණ්හාව දිනවා කෝ දැල්ලට තියෙන. අය වෙලාවෙම මෙතුමා ධාන වඩලා අහසට පැන නැංගා. ඒ ප්‍රීතියෙන්. ඊට පස්සේ රජ පිරිසටත් බණ කිව්වා. එක පිරිසකුත් මහාන වුණා. රාජධානි හතක් ඒ වගේ පැවිදි වුණා මේ කුද්දාල පඬිතයන් වහන්සේගේ සමාගමේ. ඔය වෙනි සමාගම් කිහිපයක් අපේ ධර්මයේ සඳහන් වෙනවා. අයෝගර පඬිතු ජාතකේ වගේ තැන්වල ඒ බුදු පිරිසම තමයි ওই තැන්වල එකතු වෙලා ඉපදිලා පැවිදි වෙලා තියෙන්නේ. ඒ පිරිසමයි මේ බුදුසසුනේ නිවන් අවබෝධ කළේ ප්‍රමුඛ. ඉතින් බලන්න කොච්චර වටිනවද නික්කම් මේ කාමයන් අතෑරීම. තවත් අපි ජාතක දේශනාවක් ඔබට විස්තර කරලා දෙන්න සදහසිත වැඩින්න. මොද බුදුගුණ භාවනාවේ මේ දිනවල වැඩින්නේ අපිට. ජනක ජාතකය, මහා ජනක ජාතකය. ඔය අතෑරීම ගැන ස්වාමීන් වහන්සේලා කතා කර රිටියා මේ යසෝදරා වැනි පතිවෘත ඇති බිරිඳකුත් අතෑරලා. රාහුල භද්‍ර කුමාරය වැනි කුමාරයෙක් සිපසනසන්නේවන් නැතු අපේ බෝසතාණන් වහන්සේ ගිය ගමන පුදුමයි කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා අද මේ අන්තිමාත්මය නෙවෙයි මහණෙනි අතීතේ රජ වෙලා ඉන්න ආත්මවලත් විසෝවරු බිරින්දවරු අඬා වැළපෙද්දී රාජ්‍ය අත්හැරල පැවිදි වුණ බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා විස්තර ඇතුව. මේ මහජනක රජතුමා රාජ්‍ය කරන සමයේ එතුමා උයන් කෙළියට යනකොට දවසක් ඒ උයන ඉස්සරහාම තියෙන අඹගස් දෙකක් එක අඹ ගහක පළ පිරලා තියෙනවා. අනිත් අඹ ගහේ මේ ගෙඩි නැහැ. රජතුමා එනකන් කියලා පළපිරිච්ච අඹ ගහේ ගෙඩි කවුරුත් කාලා තිබුණේ නැහැ. රජතුමා ඇතා පිට ඉඳගෙන එහෙම අතින් කඩාගෙන රස ගෙඩියක් අනුභව කළා. හරි රසයි. හිතුව එනකොට තව අඹ කනවා කියලා ගියා. ගියාට මොකද මිනිස්සු කල්පනා කරා රජතුමා කෑවනි දැන් අග්‍රඵලය අනුභව කරන්නේ. අපිත් කන්න ඕනේ කියලා අර දොරටු පාළුවේ ආපු සේනාවයි ඔක්කොම අඹ ගහට ගල් ගහලා පොළු ගහලා ඉති පිටින් කඩාගෙන අනුභව කරා. නොලැබිච්චයි තරහටත් එක් ගහට හානි කළා. එනකොට දැන් මොකද වෙලා තියෙන්නේ? අඹ ගහ විනාශ වෙලා. කෝ දැන් මේක අඹ නෑ නොලැබිච්චයි මේක විනාශ කරයි ගල් ගහලා පොළු ගහලා කැඩුවයි කිව්වා. ඒතර කල්පනා කළා අර අඹ ගහ හොඳට සනීපට ඉන්නවා. මේ අඹ ගහ විනාශයට ගියයි ඵල පිරී තිබූ නිසා. ඵල නැති අඹ සුවසේ ඉන්නවා. හරියට පසේ බුදුවරු වගේ තමයි ඵල නැති ගස. මේ ගිහි ජීවිතේ වගේ තමයි ඵල පිරි ගස රජකම. එහෙනම් මම මෙහෙම පැවිදි වෙනවා කියලා මෙතුමා කලකිරුණා. අපේ බෝසුන් වහන්සේ ජනක රජතුමා. ඉතින් හොඳට මතක තියාගන්න මේ දේවල්. මේවයි තියෙන වටිනාකම් නේ. මේ කතා අහද්දී අපේ ශ්‍රද්ධා දින්ද්‍රිය වීරය කොච්චර වැඩෙනවද? දැන් මේවා සමහර අය ගණන් ගන්නෑ නේ. නමුත් මේකේ කොයිතරම් හරයක් තියෙනවද? නිවන් මාර්ගයට අපිට කොච්චර උපකාර වෙනවද? අපේ බෝසතාණන් වහන්සේගේ අතීත ජීවිත. ඉතින් මාළිගයට යනකොටම හිත සුවපත් වෙලා තිබුණේ. මේ අත්හැරීම ගැන හිතනකොටම සුවපත් වුණා. දැන් අත්හරින්න කියන්නේ අපිට වගේ දුක් තිබිලා නෙවෙයිනේ. අපිට මුකුත් නැති නිසා අපි අත්හැරිය කියලා කියන්න පුළුවන් ටිකක් හරි. නමුත් හැමදේම තියෙද්දි රාජ්‍ය හොඳට පවත්වගෙන යද්දි පුත් කුමාරයත් ඉන්න බිසවත් හරි හොඳයි සීවලී දේවිය
මේ යසෝදරා උත්තමාවිය පතිවෘතා තියෙන උත්තමාවියක් කිසි කරදරයක් නැහැ කිසිම කරදරයක් නැහැ එහෙම තියෙද්දි මෙතුමා හැමමම උඩු මහාන් තලයට නැග සත් මහලට වැඩම කළ තහනම් නියෝගයක් දැම්මා කිසිම කෙනෙක් එන්න දෙන්න එපා ආහාර ගෙන කෙනා විතර මාස 3ක් ගත වුණා ඒ කාලේ දැනෙන්නේ නැහැ මාස 3ක් කවට හරියට දවස්ක් දෙකක් වගේ මොකද අවශ්‍ය වැඩි දහස් ගණන්නේ ඉතින් මේ රජතුමා භාවනා කරනවා භාවනා කරලා මෙතුමාට ධානය ලැබුණා අනේ පසේ බුදුරයන් වහන්සේ කොයි තරම් සුවෙන් ඉන්නවාද කියලා ගුණ සීකර කර නමස්කාර කර කර හිටියා උඩ ඉඳගෙන ඊට පස්සේ දැන් සීවලි දේවියට මතක් වුණා රජතුමා බලන්න ගියේ නෑ නේද මේ බිසෝවරුනි නැගිනිවරුනි ලෑස්ති වෙන්න කියලා දැන් සැරසුණා මොනවෙන්ද සැරසුනේ අර පාට කරනේ මම පාට කරගෙන ඇඳුම් ඇඳගෙන දැන් ලෑස්ති ලස්සනට ආභරණ පළඳගෙන කට්ටියනෝ දැන් දහස් ගාණක් සේනා විසෝරු විතරක් සීවලි විසෝ පෙරටුක ඊට පෙර රජතුමා මොකද කරේ කරණ වෑමිය ගෙන්නලා හිස කේස් කැපුවා මිනිස් උද්ඝෝෂණය කරන රාජ්‍ය කරන්න කියලා මිනිස්සු මැදටම දැම්මා ඔටුන්නත් එක්ක කෙස් වැටි මිනිස්සු දැන් අඬනවා හරියන් විස වරපෙත් එන්න අඬනවා සිවුරුකෝ පාත්‍රයක ගෙන්න ගත්ත අඳනේ සිවුරු ඒ ටික බෙලඳ පොලෙන් ගෙන්නගෙන අඳනේ ඇඳගෙන සිවුරු පෙරවගෙන පාත්‍රය එල්ලගෙන හැරමිටිය අතේ තියන් දෙපාරක් විතර සක්මන් කළ බැලුවා හරිම සනීපයි පවිද්ද සුවයි අහෝ සුඛං කිය කිය රක්මන් කරලා පසේ බුදු කෙනෙක් වඩිනා වගේ අර පඩි පෙළෙම පහළට බහිනවා දැන් බිස උඩට නගිනවා අහම්බුණා මූණට අඳුර ගන්න බැරි වුණා ඇයි කෙස් බාලා සිවුරු පොරවල ඉන්නේ රජතුමා කියලා හිතුවේ නැහැ හිතුවේ මේ රජතුමාට බණ කියන්න පසේ බුදුන් වහන්සේ නමක් වැඩලා වඩිනවායි කියලා ගිහින් බලනකොට රජසලු පිළි තියෙනවා ඔක්කොම එතන ඉතුරු කරලා මෙතුමා නැ අනේ එහෙනම් අර වැඩි අපේ රජතුමා නේද කියලා මේ පිරිස දුවගෙන යනවා දැන් පස්සේ කොහොම යන්නේ නැද්ද ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ කාන්තාව අන්න ඔබ දැකලා ඇති. පපුවට අත් දෙකෙන් ගහගෙන තමයි කෑ ගහගෙන යන්නේ. පන්නගෙන යනවා අය දුවගෙන යනවා දැන්. ඔන්න මවා ගන්න අත් දෙකෙන් ගහගෙන පපුවට අනේ රජතුමනි ඉන්න කියලාගෙන දැනනවා පස්සේ. රජතුමා දැන් ටිකක් දුර ගිහිල්ලා. ඒත් නැතරියද සීවලි බිසව. නෑ පස්සෙම ගියා. අනිත් අයත් පස්සෙන් යනවා. දැන් කොහොම හරි දැන් උපක්‍රම කර ගොඩාක් කරා මේ යන ගමන් අතර කරන්න. ඒ කියන්නේ යුද්ධයක් මැව්වා. ඒ කියන්නේ තීන්ත ගාගෙන එන්නකෝ කට්ටියට සටන් කරලා තුවාල වෙච්ච වෙලාවක රජතුමාට කිව්වා රජතුමනි සතුරු රජෙක් කැවිලා අපේ සේනාවට පහර දෙන ඔබතුමා ඉන්නේ නැද්ද බේර ගන්න? මට රාජ්‍යයක් නැහැ මං ඔක්කොම අත්හැරියා. කැමැත්තක් කරගන්න. ඒත් ආවේ නැහැ. ඒත් ගමන යනවා දැන් රජතුමා ඉස්සර යනවා දේවිය පස්සෙන් යනවා. ඊළඟට පරණ පරණ ගෙවල් බලලා ගිනි තියන්න කිව්වා. ගිනි තියලා කුවන්න හොරු ඇවිල්ලා රාජ්‍ය ගිනි තියන ඔබතුමා රට බේර ගන්න නැද්ද? ඒ තරමම කිව්වා. දැන් එන්නෙම නැහැ. දැන් යොදුන් ගණන් දුර ගියා දැන් දෙන්නත් එක්ක. පිරිසම යනවා රජ පිරිසත් පස්සෙන් යනවා. ඉතින් රජතුමා දැන් ශ්‍රමණයන් වහන්සේනේ පැවිදි වෙලා එක නුවරකට ගියා පිණ්ඩපාත. යනකොට එක ගෑනු ළමෙක් සෙල්ලම්බත් තියෙනවා. මේ ගෑනු ළමයි එක අතක වලලු දෙකක් තියෙනවා අනිත් අතේ එක වලල්ලක් තියෙනවා. දැන් විසවත් පස්සේ යන නිසා රජතුමා ඇහුවා දියණිය ඔබේ එක අතක් හඬ දෙනවා අනිත් අත හඬ දෙන්නේ නැහැ කිව්වා. කිව්වා ශ්‍රමණයන් වහන්ස මේ අතේ වලලු දෙකක් තියෙන නිසා හඬ දෙනවා ඒක. මේ අතේ එක වලල්ලක් නිසා හඬ දෙන්නේ නැහැ. ඔබත් තනියෙන් යන්න කිව්වා. දෙන්න යනකොට මහල්ල හඬ වැඩි කිව්වා. බාධා වෙයි. මේ පොඩි දියණිය අවවාද කරේ. මේ උපලවන්න තෙරණිය අනාගතේ. අවවාද කරා. ඇහුණා නේද කියලා බිසවට ඒත් පිළිගන්නේ. ඒත් පස්සේම දාලා යන්නම් බෑ දැන්. යන්න දෙන්නෙම නැහැ. දැන් හිමාලය දක්වාම යනවා දෙන්නා. යොදුන් ගණනක් මේ යනවා. යොදුන් 16ක්. ඔය ඊට වඩා ප්‍රමාණයක් මතක හිටියට. මේ දුර බැහැර ගවාගෙන දැන් ගමන යනවා ආයි ගියා එහෙම යනකොට දැන් මස් කපන තැනට එතන මස් වැදල්ලක් අරගෙන ගියා බල්ලෙක් සුනකේ මේ සුනකයා කාලා ඉතුරු වෙච්ච කොටස මේ දෙන්නට බය වෙලා දැන් එනහාට ඇහිලා බල්ල දාලා දිව්වා කාලා නෑ හැබැයි කටින් අරන් ආ බිම වැටලා තිබුණේ මෙතුමා මොකද කරේ පාත්‍රයට දාගත්තා ගිහලා වතුර තියෙන තැනටල මේක වළඳන්න පටන් ගත්තා විසවිලිගෙන ඔබතුමා මෙච්චර රස බුදුන් කාලා දැන් මේ බල්ලෙක් අරන් ආව මස් කෑල්ලක් ලැජ්ජ නැද්ද කන්නෝ කො අපිට ලැජ්ජාවන්නේ අපි ශ්‍රමණයෝ වෙමුකු අපිට ඇති රජසපයක් නෑ මේක සපයි කියලා ඒක වළඳලා යන්න ගියා දැන් ඔහොම කතා බහ යනවා දිගට යනවා දැන් ඉවරයක් නෑ ගිහිල්ලා හිමාලය කිට්ටු වෙනකොට මේ බිසවට ක්ලාන්ත වෙලා ඇදගෙන වැටුණලු අන්තිමට මම ඉතා ගැටියෙන් කියන්නේ තා දීර්ඝ ජාතකයක් අවශ්‍ය වෙන්නේ කුළුවන්න ගන්න එක්කම්ම පාරමිතාව දැන් බිසෝරුත් එක්ක විශේෂයෙන් ප්‍රධාන බිසව සීවලී බිසව පස්සේ එන හැටි බලන්න සසර පුරුද්ද නිසා බැඳීම නිසා නෙන්නේ දැන් බෝසතාණන් ආශ්‍රයන කොහොම හරි මෙතනින් පැන ගන්න දෙන්නෙම නැහැ කොච්චර කිව්වත් ඇහුවෙම නැහැ අන්තිමට ක්ලාන්ත වුණා
එකෙන් කොහොමද ක්ලාන්ත වෙන්නේ તો කියලා කිව්වොත් ඔය තනකොළ අරගෙන දෙකට කැඩුවා බෝසත් කඩලකෝ ඔබේ මගේ මෙතනින් පස්සේ මේ තනකොළ වගේ සම්බන්ධයක් නැහැ කියලා දැඩිව කිව්වා ආන ඒක අහලා දුක වැඩි කමන ක්ලාන්ත වුණා දැන් සාමාන්‍ය මහත්යෙක් මොකද කරන්නේ නෝන ක්ලාන්ත වුණොත් වතුර ඉහලා නේද සනස මෙතුම මොකද කරේ අනේ යන්තම් කරදරෙන් බීරුණා කියලා පැනගත්ත කැලේට ආයාවද ආවේ නැහැ විසෝ ටිකක් වෙලා ගිහලා හැරිලා සජසේනා පස්සෙන් ආවා ඇවිල්ල පැන්හිල නැගිට්ට කෝ රජතුමා කියලා හැමතැනම හොයලා හොයලා අඬලා අන්තිමට සමුගත් තැන චෛත්‍යයක් හදලා අර දියණියත් එක්ක කතා කරපු තැන වඩුවත් එක්ක කතා කරපු තැන කියන තැන් දෙකේම චෛත්‍ය හදලා අවවාද ලැබුණු තැන්වල එහෙම්ම ගිහිල්ලා දේවිය රජ වුණේ පැවිදි වුණා පුතාව මහාන කළා මේ පුතාව රජ බවට පත් කළා දැන් බලන්න මේ සම්බන්ධ දෙක පැත්තකින් විසෝගේ ස්වාමියා කැලේ ගිහින් මානුණා විසෝ ඇවිල්ලා වෙන සැපයක් කිව්වේ නැහැ නේ එතනත් වටින දෙයක් සීවලි විසවගේ ඔය අසෝදරා උත්තමාවියගේ චරිතාපදානයේ සීවලි විසව ගැන විස්තර කියනවා ඔබ වහන්සේ කැලේ මහනුණා මං මාලිකේ මහනුණා ප්‍රවෘචා කර ඉසි ප්‍රවෘචා දෙදෙනාම ධානෝපදව බඹලෝගිය බව සඳහන් වෙනවා රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ තමයි පුත්‍ර රත්නයේ වශයෙන් දෙවණියට රාජ්‍ය විචාලේ දැන් මේ මහා ජනක ජාතකේ දැන් අපිට දැනෙන්නේ මොනවද මේ මහානකොට ඉන්ද්‍රිය දිනු වෙනවා වගේ දැනෙනවද ශ්‍රද්ධාව වැක්කිරනවා නේ ශ්‍රද්ධා වැగిරෙනවා ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඕනද නැද්ද නිවන් දකි ඕනේ ආන්න එකම යෝජනා කළේ පෙරත් ජාතක අට කතා සිංහල පරිවර්තනය කියවන්න මේවා අපි දැනගන්න ඉතනින් ජාතක වෘත්තාංශ තුලක් තියෙනවා හැබැයි භාෂාව ටිකක් පැරණි නිසා සමහර අයට ගෝචර නැහැ දැන් තියෙන පරිවර්තනය තුල අට කතාවේ සිංහල වර්තමාන සිංහල භාෂාව තිබෙන නිසා කියවන්න එකින් එක කියවන්න ලොකු අද්දකීම් පාඩම් ගිහි ජීවිතය ගෙවන්න පැවිදි ජීවිත ගෙවන්න මිනිස්සුන නොරවැටී ඉන්න හොඳ පාඩම් මේ දේශනා තුල තියෙනවා මෙතන ලොකුම දේ තමයි අත්හැරීම නෙක්ඛම්මය කාමයන් අත්හැරියා ඉතින් මට අවශ්‍ය වුණේ මේ කතාව කියලා ඔබට ආසාවක් ඇති කරගන්න ඇති කරවන්න මොනවා කියවන්නද මේ සද්ධර්මය කියවන්න විශේෂයෙන් ජාතක අට කතාව ආසය වගේ නේ දැන් කියවන්න හිතෙනවනේ ආසාව තොර අපිට මේවා සංවේගය ඇති වෙන්නේ කඳුළු වෙන්නේ මොකද ශ්‍රද්ධාවට ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් වෙනකොට ඊළඟට අපි ඒකත් එක්කම අපි හරව ගන්න ඕන ප්‍රඥාව පැත්තට විරිය දැන් වීරිය ඇති වෙනවමනේ මොකද මෙවැනි කතා අහනකොට අපිට වීරිය ඇති වෙනවා තේමී පඬිතුයන් වහන්සේ වීර කරපු හැටි දැක්කම ජනක රජතුමා මෙච්චර රාජ්‍යයක් දාලා යන්න ගියේ එක ගැන හිතනකොට අපිට මොනවද තියෙන්නේ අපිට ඇති දෙයක් නැහැ අපි මේ පොඩ්ඩක් අල්ලගෙන රොඩ්ඩක් අල්ලගෙන දඟලනවා නේ අපිට ගොඩක් තියෙනවා වගේ හරියට මවාගෙන ඉන්නවා අර රජවරුත ඇරපුව බැලුවට පස්සේ මොනවද අපිට තියෙන්නේ අතාරින්න දෙයක් නැහැ එහෙනම් ඒ සඳහා වීර කරන්න අපි බෝසත්ණන්හන්සේගේ මෙනික්කම පාරමිතාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා මොකද කාමයන් අත්හරින්න පැවිදි වෙන්න කවදා හරි මේක හේතු වෙනවා දැන් මේ පැවිදි ජීවිතවලට පත් වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලා උනත් අවංකව පැවිදි වුණා නම් පැවිදි වෙලා තියෙන්නේ සසරේදී එහෙම හිතපු නිසා ඒ ජීවිතවල සමාඩ උපාසක මහත්යෙක් වෙලා ඉන්නේ නැති බණහගෙන භාර්යාවත් ඉන්නේ දරුවොත් ඉන්නේ අනේ මේ කරදරෙන් බේරිලා මතුමත්ත්‍ය පැවිදි වෙන ලැබේවා කියලා හිතපු නිසානේ ඊළඟ ආත්මවල පැවිදි වෙන්නේ. ඒතර මේ බලවත් ශ්‍රද්ධාව ඇති වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දැකලා ඇති. ඒක නිසා. ඒතර අපිට භාග්‍යවතුන් වහන්සේ වචන ඉක්මවා යන්න හිතෙන්නේ නැත්තේ අන්නේ නිසා. ඔබට එහෙම හිතෙන්නේ නැත්තම් ඔබ භාග්‍යවතුන් වහන්සේ දැකලා තියෙනවා. ඒතර අපි ඊට වඩා ඉහළට යන්න ඕන කියලා භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා යන්න කියලා හිතනවා නම් අපිට හිතන්න තියෙන වෙන දෙයක්. නම් මෙයා වෙන පැත්තකින් ඉන්නේ නැත්තේ. ධර්මයට ප්‍රතිපක්ෂව. එහෙම පිරිස් එදා හිටියානේ. චින්චි මානවිකා මාගන්දියා දේවදත්ත රුණාංශ වැනි අය ධර්මයට විරුද්ධව හිටපු අය එසේනම් අපි අදිෂ්ඨාන කරන්න ඕනේ ශක්තියක් ඇති කරගන්න මේ ජනක රජතුමාගේ කතාව මහා ජනක ජාතක ඊළඟ මකා දේව ජාතක එක නරකෙසක් දැකලා ඒක නරකෙස් කියන්නේ ඉදුණු කෙස් ගහක් දැකලා දැන් ඉතින් මිනිස්සුන්ගේ කෙස් ඔක්කොම ඉදුණත් යන්නේ තට්ටේ බාගෙන රින්නවනේ කෙස් ඉදුණම ගැතනම් මොකද කරන්නේ කොණ්ඩි බානවා ස්වාමීන් වහන්සේල වගේ බාගෙන ඉන්න එකත් හොඳයි කියලා. ඉදුණට පේන්නේ නැනේ. හරි. එතකොට යන්න කල්පනාවක් නෑ අර කාමයන් ඇසුරු කරලා නැතුව බෑ. බල බල හරි ඉන්න ඕනේ. ළමයි දිහා බල බල හරි ඉන්නට ඕනේ. ඒ නිසා ලේසි නෑ වයස ගියයි කියලා දුප්පත් උනායි කියලා මේ ප්‍රවෘජාව ලැබෙන්නේ නෑ. ප්‍රවෘජාව ලබන්න මහා පුණ්‍ය සම්පත්තියක් තියෙනවා. ඒක ඒ මහා අනුභව සම්පන්න තත්ත්වෙටපත් වෙන්න බෑ ලේසි පහසු කෙනෙකුට. පින් නැත්තම් පැවිද්දේ රැඳෙන්න පැවිද්දේ වාසය කරන්න පිනල සමහර අය පැවිදි වෙනව හවස උදේ යනවා සිවුරු අතර ඉන්න බෑ නමුත් ඊටපු කාලේ වටිනවා ඒකෙන් අපි දොස් කියන්නේ නැද අපේ රටේ තියෙන අගුණයක් තමයි කවුරු හරි සවන් දෙනස් කියන ඉඳලා ගෙදර ගියොත්
අර පරම්පරාවට එක නිඳා කරනවා. මම බුරුමාදි රටවල එහෙම නැහැ. ඒක අනිවාර්ය අංගයක් පැවිදි වෙලා ඉන්න එක. තරුණ වයසේදී විවාහයට තියෙන සුදුසුකමක් තමයි මේ හික්මීම පැවිදි උනායි කියන එක. දැන් මේ රටේ තියෙන නුසුදුසුකමක් තමයි විවාහයකට දියණියක් දෙන්නේ නැහැ කාටද? පැවිදි ලයිටියයි කියලා. ලැජ්ජයි කියලා. ආනිති අපි ඒක වෙනස් කරගන්න ඕන. ඒකටත් හේතුවක් තියෙන මොකද අර පවතින ක්‍රමය හොඳ නැති නිසා සමහර ස්වාමීන් වහන්සේලගේ. එතකොට බයයිනේ ඉතින් මොනව කරලා අවිල්ලක් දන්නේ නැණි කියලා නේ. එහෙම හිතෙනවා. ඉතින් සිල්වත් ගුණවත් හික්මීමේ ගත වුණා නම් එවැනි කෙනෙක් ගිහි ගෙදර හිටියත් එයා හික්මෙනවා. ශ්‍රද්ධාවන්ත වෙනවා. තව තව පින් කරන අතහරින්නේ. අර අපහැදෙන ක්‍රියා කරලා ගියොත් එතෙන්ට එයා කොහොමත් තෙරුවන් කරේ පහදීමක් නෑ ඊට පස්සේ. ශ්‍රද්ධාවක් නෑ. නොමනා තැන් වලට වැටිලා අසත්පුරුෂ සේවනයට වැටුණාට පස්සේ එයාට ශ්‍රද්ධාව නැතිම වෙනවා. ඒ කරපු දේවල් දැකපු දේවල් නිසා එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒකට අපිට කියන්න තියෙන එක වචනය වෙන මොකුත් තේරෙන්නේ නෑ අපිට. මොකක්ද හේතුව? පින මදි බව තමයි අරම වෙන්න හේතුව. නරක දෙයක් ලැබුණේ පින නිසා තමයි හොඳ තැනකට වැටුනේ නේ. පින වැඩි නම් කියන ගල උඩ හිටියත් වරදින්නේ නැහැ කියලා. කාන්තාරේ ගියා සාපිපාසා දුකක් ඇති වෙන්නේ නැහැ කියලා. එහෙනම් මේ කාරණේ සිදු වෙන්නේ පාරමී බලය මතයි හොඳ පැවිදි ජීවිතයක් ගත කරගන්න විශ්වන් වහන්සේ නමකට ලැබෙන්නේ. ඉතින් බලන්න ස්වාමීන් වහන්සේ නම මෙනෙක්කම් මේ පිරීමේදී උදෑසන නැගිට තැන ඉඳන් බුද්ධ වන්දනාව කරනවා, වත්පිළිවෙත් කරනවා, භාවනා වඩනවා, ධර්ම ඉගෙන ගන්නවා, ධර්ම දේශනා කරනවා. මේ සෑම මොහොතක් පාසාම රැ නින්දර යනතුරු කුසල්ම තමයි වැඩිපුර රැස් වෙන්නේ. ගෙදර හිටියනම් බඩු වැඩිපුර වෙලා අපත යනවා. ඒක රාජකාරි වෙනුවේ ගෙදර කටයුතු වෙනුවේ අපත යනවා. අර ඒ සියලු වෙලාවන් ඒ සත්පුරුෂ ස්වාමීන් වහන්සේලා භික්ෂු සිල්මෑණිවරුන් ඒව ඇති කරගන්නවා. එහෙනම් කුසලයේ බොහෝ සෙයින් පුරලා ඊළඟ ආත්මභාවයේ කොයිතරම් සුවයට පත් වේද මේ පිරිස ස්වාමීන් වහන්සේලා හොඳින් ඉන්න බලවත් ආත්මභාව වලට පත් වෙනවා. මහේසාක්‍ය දිව්‍යාත්ම ලබලා සසර ගමන සුවපත් වෙනවා. ඒකාන්තයෙන් ඊළඟ ජීවිතවලත් ඒ වගේම ඉපදෙනවා හොඳ තැන්වලම. සෙක ජීවිතයක් හරියට පැවිදි ජීවිතය ගෙවා ගත්තොත් ස්වාමීන් වහන්සේ කෙනෙක් උන්වහන්සේට සසර ගමනම සුවපත් කරගන්න පුළුවන්. එවැනි දේවල් අපදාන අට කතාවේ අපිට දකින්න පුළුවන්. ඒ වගේම සාරිපුත්‍රයන් වහන්සේ, මහා මොග්ගල්ලාණයන් වහන්සේලා එක දිගට ආත්ම 500ක්ම පැවිදි වුණු බව සඳහන් වෙනවා. ඒ නිසා වෙනෙක්කම් මේ පුරණකොට නිවනට හේතු වෙනවා. ධර්ම ශ්‍රවණේ, ධර්ම දේශනා, භාවනාව කියන ප්‍රඥා පාරමිතා, විරිය, ඉවසීම, සත්‍ය, අදිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂා මේ පාරමී ධර්මත් ශක්තිපමණින් පූර්ණය වෙනවා මේ දාන සීල නෙක්ඛම් පාරමී පුරද්දි. හොඳයි, එහෙමනම් කොහොමද පිරෙන්නේ කියලා අපි කලින් වතාවකුත් මතක් කළ නිසා නැවත ඕනම් අපි නෙක්ඛම් පාරමිතාවට සම්බන්ධ කළ බලමු. වීරිය ඇති වෙන හැටි. කාමයන් අත්හරින්න වීරිය ඕනද නැද්ද? ඕන. දාලා යන වීරිය ඕන. මැසිමදුර පීඩා ඉවසන්න ඕන. මිනිස්සුන් යනුම් බැනුම් ඉවසන්න ඕන. පැවිදුනාට පස්සේ ආහාරන ලැබුණොත් ආ ඉල්ලන්න බෑ, ඉවසන්න ඕන. ඉවසීම, මෛත්‍රී සිත පුරුදු වෙනවා සෑම දිනා කෙරෙහි. අදිෂ්ඨානය, මේ පැවිදි ජීවිතේ ඒකාන්තයෙන් ජීවිත අවසානය දක්වා ගත කරනවා කියන අදිෂ්ඨානය පිරෙනවා. සත්‍ය කතා කරන, ධර්මයේ කතා කරන. බලන්න ගී කෙනෙක්ගේ ජීවිතේ වැඩි වෙලාවක් කතා කරන්නේ වැඩ කර නැති දේ. මම මේ භික්ෂුන් වහන්සේලා වැඩියෙන්ම කියන්නේ ධර්මය, බණනේ දේශනා කරන්නේ. ඒතකොට මේ මුඛයෙන් පිට වෙන්නේ වචන, ධර්ම වචන, බුදු ගුණ. එතකොට බලන්න ස්වරය පැහැදෙනවා. මුඛයෙන් සුවඳ විහිදෙන බව සඳහන් වෙනවා. නිල් මහා නිල් මල් සුවඳ බව විහිදෙනවා. එහෙම වෙනවා. දැන් සාදුකාර දුන්නමත් එහෙම විහිදෙනවා කියලා තියෙනවානේ. බලන්න කොයිතරම් ආනිසංසයක්ද. එහෙනම් අපි බලමු මේ සියල්ල එකතු කරලා පාරමී ධර්ම පිරුවා. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී, සමතිස් පාරමී පුරලා ජයශ්‍රී මහා බෝධි මූලයේදී තමයි මේ ගුරු උපදේශ වලින් තොරව එදා සර්වඥතා ඥාන ප්‍රතිලාභයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරේ. දුක්ඛ සත්‍ය, ජාතිපි දුක්ඛ, ඉපදීම දුකක්. ඒ කියන්නේ යම්තනක පහළ වුණා නම් එතන ඉඳලම ස්කන්ධයන්ගේ දුක තියෙනවා. දැන් ස්කන්ධයන්ගේ පහළ වීමනේ කන්දානම් පාතු බව, ආයතනානම් පටිලාභෝනි ජාති. දැන් ස්කන්ධකුව රූප, පට වියාපෝ තේජෝ වායෝ. මේ රූපේ තියෙනවා. මේ රූපේ ලෙඩ වෙනවා ඊට පස්සේ. මේ රූපේ වයසට යන බැහැරෙනවා. මේ රූපේ එක තැන තියන් ඉන්න බෑ. ඔසවගෙන යන්න ඕනේ. ඔසව යනගෙන ඇවිදගෙන යනවා. වාඩි කරන්න ඕන. මේ රූපේ ලෙඩ වුණාම මේකට බෙහෙත් කරන්න ඕන. මේ රූපේට බඩගිනි වුණාම බඩට කෑම දාන්න ඕන. කෑම දෙන්න ඕනනේ. ඒව හදන්න ඕන. ඒව ගන්න මුදල් ඕන. ඊට පස්සේ ඒවට වැඩ කරන්න. බඩගින නිසානේ ඔක්කොම කරන්නේ. ධනය සොයන්න වෙනවා. භික්ෂුවක් නම් පින්ඩපාතේ හරි යනවා. මේ කය පවත්වන්න ඕන. එතන බලන්න ළඟට මේක අපිරිසුදු වුණාම සෝදන්න ඕන. පිස්ස දමන්න ඕන.
නිදි කරන්න ඕන නිදිමත වුණා තනියෙන් හරි නිදා ගන්න ඕනේ පොඩි කාලේ නම් පොඩි ළමයා නම් නිදි කරන්න ඕන දැන් මේක පරිහරණය කිරීම ස්කන්ධ කොච්චර අපහසුද පීඩා සහිතදනේ එන විපදුණු නිසා තමයි මේ පීඩා ටික ඔකට ආයතන කිව්වේ ඇස කන නාසය ආදී මේ හය එයින් නැති වෙන්නේ පීඩා සපත් ලැබෙනවා ඒ වගේම දුකත් වැඩිපුර ලැබෙනවා සප එකක් නම් දුක 10යි ගුණ කරලා දෙන්නේ පොලියත් එක්ක දෙනවා දුක සප චුට්ටක් දෙනවා දුක පොලියත් එක්ක දෙනවා දුක වැල් පොලියට දීලා තියෙන්නේ එතකොට වැඩියෙන් එනවා නේද සප චුට්ටක් ඒ සප චුට්ටරනේ දහෝනේ මිනිස්සු ඔය ගිහි ජීවිතේ ගෙවන ඕනම කෙනෙක් ඉන්නේ පොඩි සපයකට ලොකු සපයක් නිසා නේ ඒකමයි කාමසේවනේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධය නිසා ඒකට කියන ලෝකාශ්වාද රතිය කියලා කියනවා ලෝකේ තියෙන ඉහළම ආශ්වාද රතියක් තමයි ඔක කාම ලෝකෙදී එතකොට මේකට අහු වුණා ඊපස්සේ ගලව ගන්න බැරි වුණා ඒ හිත දැන් ඉතින් ලෝකාශ්වාද රතියක් නැහැ පස්සේ පස්සේ බරා දිනවා වැඩ කරනවා අවුවේ පිච්චෙනවා වැස්ස තෙමෙනවා බස්වල බඩ ගන්නවා කෝච්චිවල උදේ ඉඳන් වැඩට යනවා රෑ වෙනකන් එනවා දැන් ඇතිසපයක් මුලින් අතෙන් අහු වුණානේ ඊට පස්සේ මොකද වෙන්නේ දරු සම්පත් ලැබෙනවා ඒක සම්පතක්නේ දැන් ඉතින් ඒක පරිහරණය කරන්න වෙනවා දැන් හිත හයිය නැහැ මේවා අතහැරලා දාලා කඩා බිඳගෙන යන්න මොකද හයිය නැති හිතකින් ගියත් වැඩන්නේ ආයෙ එන්න වෙනවනේ තවත් දෙයක් කරනවා ආයෙ ළමයි මතක් කරනවා අඬන්න ගන්නවා තව අම්මා හෝ තාත්තා හෝ වෙන්න පුළුවන් එනං දැඩි හිතක් තියෙන කෙනෙක් විතර මේක අද අතහැරලා දාලා කඩාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ අපේ බෝසතාණන් හන්සේ කඩාගෙන ගියානේ. එහෙම සත්පුරුෂ උතුමන් අදත් ඉන්න පුළුවන්. නැහැ කියන්නේ. නමුත් ඒක පහසු නැහැ. අහු වුණා කාමයට. පොඩි සැපයකට අහු වුණා මහා දුකක් විඳිනවා. රැවටුණා පොඩි දෙයකට දැන් ලැබෙනවා ගොඩාක් දුක. මේ දුක් වේදනා දරා සිටිනවා. ඒ ඉපදුණු සෙනසා ජාතිපි දුක්ඛ ආයතන වලින් දුක හට ගන්නවා පංචස්කන්ධේ උපාදාන ස්කන්ධ වශයෙන් දුක හට ගන්නවා දැන් දුක හට ගන්නවද කයට විතරක් කය විතරක් තිබුණා නම් හට ගන්නෑ ඈ මොකද උනේ විඥානය බැසගත්තා පණ ඇති වුණා ඒ විඥානය තුළ ශක්ති තුනක් තියෙනවා විඳීමේ ශක්තිය හඳුනා ගැනීමේ ශක්තිය චේතනා පහළ වීමේ ශක්තිය ආන්නේ ශක්ති තුන තමයි අපිට දුක හදන්නේ විඳිනවා කියන්නේ හඳුනාගත් දේ විඳිනවා හඳුනාගන්නේ කොහොමද හොඳ වශයෙන් අරක වශයෙන් උස වශයෙන් මිටි වශයෙන් ලස්සන කැත වශයෙන් දුර ළඟ වශයෙන් හඳුනා ගන්නවා දැන් නම දන්න කෙනෙක්ට නම් අපි නම කියලා කතා කරනවා නම දන්නේ නැති කෙනා අර උස එක්කෙනා මිටි එක්කෙනා කළු එක්කෙනා කියලා අපි ලකුණු දා ගන්න යාට ලකුණක් දාගෙන තියෙනවා අපි ආරණ්ඩ එනකොට ලකුණු කියන හැටි ක්‍රමයක් තියෙනවා අපි එන්න උඩමල්ල හන්දියෙන් බහින්න අතන අන්දරේ හිටගෙන ඉන්නවා කියලා කියන ඉතින් එයා බැලුවා किलोमीटर हतरक ये पार दिगट इन वांगू गांड वांगूल के लिंगियोत्ते कैले यानो ने वांगूल इन नमिला इन गोट कैले अतुल दी पेनो आ चाहित राजन वहां से ए दिया बालांग ए पैतर इन किया नो लेसी ने ते लकुन किया क्यों उडमल हां दिये मांदरे के पिली में पार दिगे कैले इन चाहित देख दें आरंट किया देने दिया लकुन की विसान्या टिके अंदुनगान देन टिके ने अपे सान्या गुड़ता है मितामती ने अपे जीवित मे दर में किया ना किया ने सान्या गुड़क मातक तबागत देवल टिका तर अपीट मेलोके देखपुहापु विंदपु हेमदेम दे संज्ञा गुडक मतकाय अमतक वेच्चुना मतकन समाट पासल यन समय मितुरेक मगदि मतकन संज्ञा इतकन तिबुने ने हम वेनकोट हा मे मगे यालुवेक नेद किला अपीट मतकयक आन परण संज्ञाय मतु वेन ए कियन कोहे हरि मेव तिबिला तियन मनसे तेंपत् वेला तिबिला तिन अरमुनक नेत्तम पेरणी अरमुनु मतु वेन हेतुवक ने සිහි වෙන්න කාරණයක් ඕන. සමහරට දැන් අපි ළඟ නැති කෙනෙක් ඉන්න පුළුවන්. කවුරු හරි දුර බැහැර ඉන්න කෙනෙක්. අපි හිතමු බිරිඳකගේ ස්වාමියා දුර ඉන්නේ. එයාගේ ඇඳුමක් දකිනවා. ආ මේ මගේ ආදරණීය ස්වාමියාගේ වස්ත්‍රයයි කියලා මොකක්ද ඇති වෙන්නේ? ප්‍රේමයක් ඇති වෙනවා නේ. ඒවස් ලෞකික දේවල්. නමුත් අර එනවා. සංඥාව ආපු හැටි මම මේ කිව්වේ. ඇති වෙනවා. සමහරට ප්‍රේම කරන කාලේ යෝඩුවක් ගිහිපු උයනක් තියෙන්න පුළුවන්. උද්‍යානයක්. එතනින් කවදා හරි යනකොට අනේ අපි අත්වැල් පටලන් හිටපු එක නේද මේ කියලා. එහෙම හිතෙන්න පුළුවන් නේ. දැන් මේ මොනවාද පෙරණි සංඥා ආය අලුත් වෙනවා. ඒතර ආය අර කර්ම ටික ආය රැස් වෙනවා. ඇයි හිතින් එතෙන්ට යනවනේ ආයමත්. වයසට ගියත් අතීතෙට හිත යනවා තරුණ විදියටම. ඔය ගීතයක තියෙන කොළොම් තොට ඇත මහලු වී. අවන් හල නැත ඇත පෙරණි වී. එදා වගේමයි අදච්චවනේ ඒ තපදි දෙනා
බලන් කැඩපත සොඳුරි දැන් මේ ගීතවල බලන්න ගන්න හරය කියලා තියෙන මොකද අනිත්‍ය ලක්ෂණය කොළඹ තාම තරුණයි අවන්නලත් තාම පැරණි වෙලා නැහැ ඒක ඒ වගේම තියෙනවා ඒවා බඩු තිබිච්චව එහෙම තියෙනවා ඒත් අපි දෙන්න දිහා බලන්නකෝ අපේ කේස් සිදිලා ඇඟල රැඩි වැටිලා දත් වැටිලා බලන්න කන්නාඩිය කැටපත බලන්න කිව් එක බැලුවම් පේන අපි දෙන්න මහලු වෙලා නගරේ තාමත් තරුණයි එහෙනම් ලොකු පාඩමක් නැද්ද මොකද මම මේකෙන් කිව්වේ ගීත කියන්න ආස නිසා නෙවෙයි ඔබට හොඳට සමීප දෙයක් නිසා මේක සුභාවිත දෙයක් නිසා නේ අනිත් පදේ කියලා දෙන්නේ මේ ගායකයා මේ ගීතේ ඉතින් බලන්න කොච්චර හොඳයිද මේ වගේ දේවල් ඒක කියන්නේ එවැනි දේවල් ඇහුවට සසර දික් වෙන්නේ නැහැ ඒවෙන් අර්ථයක් ගන්න ආස්වාද විඳින්න දැන් මේ සසර දික් වේ කියලා බයට දැන් සමහර ප්‍රශ්න මෙන්න මේ වගේ ඒවා තියෙනවා අභිධර්ම ඉගෙන ගත්තම සමහර අපේ ගිහි අය මම මේ අත්දැකපු දෙයක් අපි දන්න අඳුරනා ඉන්නෝ හිනා වෙන්නේ නැහැ දැන් මේ බණ කියද්දි හොඳ අපි ගැනම හිනා යන ඒවා තමයි කියන්නේ તો වෙන මොකක් අපි මේ සම්පප්පලාප කියලා ඉනස්සන් නැහැනේ ස්වාමීන් වහන්සේ තිනා වෙනවා අභිධර්මේ දන්නේ නැති ඔක්කොම හිනා වෙනවා අභිධර්මේ දන්න මනුස්සය බුම්මගෙන ඉන්න බය වෙලා වගේ මොකද කියලා හෙව්වෝ ලෝභසිත හට ගන්නවනේ හිනා වුණත් ඇයි ලෝභසිත අටක් තියෙන අටෙන් මොකක් හරි හට ගනියොතෙන්ද ගොඩක් කාල සෝමනස්සහගත නැට ගන්න හිනා වෙනකොට ඉට්ටික සම්ප්‍රයුත්තව විප්‍රයුත්ත අසංකාරික සසංකාරික දැන් එහිම බය වෙලා හිටියට දුක නිමෙන්නේ නැහැ අනුපබ්බ ප්‍රතිපදාව ගිහිල්ලා මේක කපලා දාන්න ඕනේ. තුම් මැදින් කඩන්න ගියර කැඩෙන්නේ නැහැ. බෙල්ල කැඩෙන විතර. අනේ hina වෙන වෙලා hina වෙලා ඉන්න. මගුල් ගෙදර යන්න තියෙන ගිහිල්ලා කාලා එන්න බොන්න එපා. කාලා එන්න බීලා කියලා කියවෙනව නේ පුරුද්දට. කාලා එන්න බොන්න කියන්න බෑනේ වතුර බොන්න. ගිනි වතුර බොයුවොත් ඉතින් ඒක විපාක ලැබේ. නටන්න දුන්නොත් නටන්න. දැන් මේ චතුරාර්ය සත්‍ය ආහනයට කියන්න තියෙන නටන්න ඕන නටන්න. ඒක තහනම භාග්‍යතුන් වහන්සේ නැහැ කියලා ඔබට නිවන් අහිමි වෙනවා කියලා කියලා නෑ විශාකාව මේලපලඳනා පැලඳගෙන විවාහ උත්සවයකට ගිහින් එන ගමන්නේ අමතක වෙලා ගිහ විහාරේ එහෙනම් පේනවා සෝවාන් වුණාම ඔය අවුල නැති වෙනවා අපිට අවුල තියෙන භාගයට සෝවාන් වුණා ආසයි බය යන්නත් ඕන පෙන්නන්න අපේ ඇයි ධර්මයේ දැන් මේ අර අරගෙන නැතිගෙන ලොකු මේ අවුල් ක්‍රමයකට අරගෙන නැති මේ හොඳ නෑ කියලා දැන් සංකාර ඇති වෙනවා කර්ම සකස් වෙනවා hina වෙන්නේ නෑ මං රස විඳින්න කන්නේ නෑ මං එහෙම ඉන්න බෑනේ ආයතන වලින් අරමුණු වෙනවා ඒව ආහාර වෙනවා ඒවයින් සකස් වෙන භාවය ඒක මේ ඉන්න ගමන් නැති කරන්න බෑ මාර්ගයේ ධර්ම මාර්ගයේ ගිහිලා අවබෝධ වෙලා අවබෝධ ඥාණයෙන් රහත් ඵලෙත් තමයි නැති වෙන්නේ එතකන් සෝතාපන්න ශ්‍රාවකයෝ පවා ඒ යුතුය කමිටු කළා විශාකාවට දරුව කීයක් හිටියද 20 දෙනෙක් මොනබුරුමිනි බිරි ඔක්කොම 8420ක් දැන් සෝවන් නම්ම කෙනෙක්ට ඇහුණ පුදුම වෙයි බයිතේ එහෙම නැහැ මේකේ සරල දෙයක් තියෙන එක අවබෝධ වුණයි කියලා මහා නටන්නේ නැහැ එතන සාමාන්‍ය විදිහටමයි ජීවත් වෙන්නේ වෙනසක්වත් පේන්නේ මේක දන්නේ තමන් විතරයි අවිට පේන්නේ උත්තරි මනුස්ස ධර්ම සංගවන්න ඕන කියන්නේ කොයි වෙලාවටද යම් කෙනෙක් ආර්ය උපවාද කරගන්න යනවා නම් විතරයි අහසට පැන නැගලා කියන්න පුළුවන් ඔය එක ස්වාමීන් වහන්සේ කෙනෙක් වයසයි ඒ අතීත ලංකාවේ වෙච්ච දෙයක් කොසේ දෙවිල්ලා පුනිස උදෙන්ම පින්දපාදිය කැඳ ටිකක් ලැබුණා. දර ගොඩක් උඩ වාඩිලා මේ ස්වාමීන් වහන්සේ වළඳනවා. රහතන් වහන්සේ කෙනෙක්. තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක් හිතුවා අනේ මේ ස්වාමීන් වහන්සේට වළඳන්නවත් තේරෙන්නේ නැහැ නේ කියලා අපහැදුනා. ඉතින් දැන් මේක දැක්ක රහතන් වහන්සේ දැකලා කුටියේ විහාරේ දොරකඩම හිටියා එනකම්. එනකොට මම ඔබ වහන්සේ සෝවන්නත් වෙලාද? එතකොට කෝ සෝවන් වෙලා මොකද මේ සංඝයා අතර කියන්න පුළුවන් ඒකයි එතන කාරණය උපසම්පදා භික්ෂුන් අතර කියන්න පුළුවන් එහෙම පැනීමක් විනේ තියෙන මාර්ගඵලය සංඝ රත්නේ අතර කියන්න පුළුවන් ගියන්ට කියන්න බෑ එච්චරයි තහනම ඒ අනුව කිව්වා ඊට පස්සේ එහෙනම් ඉතින් ඊතුරු මාර්ගඵල ගැන ආසාව අත්හැර ගන්නකෝ ඇයි කිව්වා ඔබ වහන්සේ මං ගැන අපහැදුනා කියලා අහසට පැන නැංගා අනේ වෙලෙම වැදලා සමාව ගත්තා අනේ ස්වාමිනි දන්නේ නැතුව හිතුවේ සමා වෙන්න කියලා අර අකුසල හේම ගෙවිලා ගියායි යම් උපවාදයක් කළා හරි කාටරි බැනලා අම්මා තාත්තරි බැන්න කියන කරන්න ඕන මොකද්ද වැඳලා සමාව ගන්න. ඒතර ඒ කොටස අකුසලේ ගොඩක් කලකට තුණී වෙලාම යනවා. අතන බේරුණාස් වැඳලා සමාව ගත්ත. අන්න ආර්ය උපවාදයක් කරගන්න ගිය නිසා පෙනී සිටියා. ඒ නැතත් නැත්තා ඒත් කියන්නේ. සංඝයා අතරුණත් ඔය ඕනවට වඩා කිය කියන්නේ. ඉතින් අර ඒ කාලේ ඔබ සාමාන්‍ය සුලබ දෙයක්
අනුරාධපුර සමය කියන්නේ මේක මේ මැජික් එකක් නෙවෙයි. ඒ කාලේ පුදුම කියන්නේ රහත් නවුනනන්දය පුදුම ඒ කාලේ. ඒ තරම් පින්වන්තයි සත්වයා. පුණ්‍යවන්තම පිරිස එදා ලංකාවේ ඉපදුනේ. පෙරම්පුරන් ආපු පිරිස තමයි ඉපදුනේ. ඉතින් ඒ කාලේ මෙන්න මේ අසවල් දානශාලාවේ ආසනයක රහතන් වහන්සේ කෙනෙක් පහළුනේ නැහැ කිව්ව තන්න පුදුමයිලු. ඒ කියන්නේ ගම්වල ආසන ශාලා තියෙනවනේ පින්දපාතයන්. ඒ හැමතැනම රහතන් වහන්සේ කෙනෙක් බිහිවලා තියෙනවලු ආසනවල. ඒ කියන්නේ පින්දපාතේ වළඳලා උදේ දානේ වළඳලා දවල් වෙනකන් උතන භාවනා කරනවා වාඩි වෙලා. ආනේ තින්දි රහත් වෙනවා තියෙනවා. අද මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? දැන් නැති නිසා මේක අගේ වැඩි. එතකොට ඒක ඉල්ලුමක් වෙලා තියෙනවා. එතකොට වංචනික හිතකාරය ඇති වුණ ගමන් මේක කරන්න පුළුවන්. අභිඥා බල උපදවල චිත්ත ශක්තියෙන් අහසින් යන්න පුළුවන්. ඒක කරලා තියෙනවා. දැන් ওই මච්චරිය කෝසිය සිටුවරයා මසුරුයිනේ. මෙයා කැවුමක් කන්න ආසිදල දැන් ඉතින් ගෙදර ගිහින් නෝනට කිව්වෙ නැහැ මොකොත් ගිතෙල් යනවා තෙල් යනවා. අපරාදේ මගේ මේ ධනේ වේදන් වෙනවා. මේ ධනේ කියන්නේ හාල් ටිකක් යන්නේ පැණි ටිකකුත් එක්ක කිව්වෙම නැ පඬු පැහැවිලා අනහරි ඉල්පිලා දැන් ආසාවක් ආවම ඉටුන් නැත්තම් වෙනවනේ. කල්පනා කර කර ඉන්නකොට මෙයා ඇඟ දිරනවා. නෝනට තේරුණා මෙයා දැන් ගිල බැරි මත ඇඳේ මුණින් අතර වැතිරලා ඉන්නවා. නෝන ඇවිල්ලා ඇහුවා ඇයි මහත්තයා මොකද ප්‍රශ්නේ? රජතුමාවත් කිපුණද නැහැ කිව්වා. ළමයිත් එක තරහ වුණා. දාසියොත් එක තරහ වෙලා නැහැ කිව්වා. එහෙනම් ආසාවක්වත් ඇති වෙලාද? කිව්වේ නෑ මුලින් ගිලගෙන හිටියා. පස්සේ කිමීට කිව්වා ගන් වචන ගිලගෙන අමාරුයි වගේ මට ආසාවක් තියෙනවා. මොකක්ද ආසාව? අපේ කියන්න කිව්වා. මොකද්ද? මට මේ කැවුමක් කන්න ආසයි. අනේ ඕකද කියලා. වසෝ කෝටියක් ධනෙ තියෙන්නේ ඔය. ගමටම දීලා කමු කිව්වා. මොන ගමටද? ගමට දෙන්නේ මොකටද කැවුම? ගමේ මිනිස්සුයි කිව්වා. කවුම් ඕන හදාගෙන. මට ඒක ඕන. එහෙනම් අපි පාරේ ඉන්න අයට අපේ ලේන් එකේ අයටවත් දෙමුද? බෑ කිව්වා. පුතාලට දීලා ඕ ළමයින්ට ඕනේ නැහැ. මටයි ඔයාට හදමුද? තමුසෙටම කොටේ. තමුසෙ මොනව කරාටි කැවුම් දෙන්නේ? මට දෙනවා. නිකන් බිම හැදුවොත් මිනිස්සු දකින්නයි කිව්වා. සත්මහලට යන් කියලා දරත් අරගෙන ලිපුත් අරගෙන වාජනත් අරන් ඉතලුත් අරන් ඔක්කොම අරගෙන උරර නැග්ග දැන් ඕන. මෙයා කරේ මොකද ඔක්කොම ටික එළියට දාලා දොරවල් ටික ලොක් කරගෙන කියලා දැන් උඩ ඉන්නවා බය නැතුව දැන් කවුරුත් එන එකක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ නෝනින් දැක්ක මෙන්න මෙයා කැවුම් හදනවා. මොග්ගල්ලාන කැවුම් වලඳන් අද පුළුවන් අපිටත්. ඒ නිසා මමයි 500 නමක විහාරෙම ඉන්නම් සවැත් නුවර ඔබ රජගහ නුවර සක්කර ගමට ගිහිල්ලා යොදුන් 45 දුරයිනේ දැන් බලන්න මේ බලය ගැන මං කියන්නේ කි ඉරිදි බලය ගැන ගිහිල්ලා দমনය කරන් එන්නකෝ මෙයා දැන් ස්වාමීන් වහන්සේ කසනේකින් ඉරිදි බලෙන් යන්න පුළුවන් ගිහිල්ලා දැන් සත්මහල් උඩම ජනේල ළඟ ඉන්නවා මෙන්න හිටගෙන බැලුවම තරහ ගියා හොඳට මේ අයගෙන් බේරෙන්නේ නැයි මෙච්චර උඩාවේ මේ ශ්‍රමණේ උඩටත් ඇවිල්ලාද කොහොමද ඉලව ගන්න කියලා කෝ උතන හිටගෙන හිටියා නෙවෙයි සක්මන් කරත් දෙන්නේ නැහැ කෝ ස්වාමීන් වහන්සේ සක්මන් කර අහසේ ආන ඉරිදි බල ඕව තමයි ඉරිදි කියන්නේ මනෝ මෙරිදි ඥානේ ඉද්දිවිද ඥාන කියන දෙකෙන් මේ වගේ ඉරිදි පාන්න පුළුවන් මනෝ මෙරිදි ඥානේ රූපමවන්න පුළුවන් ඉද්දිවිද ඥාණයෙන් බොහෝ දේ කරන්න පුළුවන් සිතූ දේ කරන්න පුළුවන් අනිත් එක ඉරිදි බලෙන් අග්‍රම ස්වාමීන් වහන්සේ මේ ඉන්නෙත් මහමුගලන් මහරහතන් වහන්සේ කිව්ව ඇවිද්දා නෙවෙයි පලබ්බෙනන් අහසේ වාඩි වුණත් දෙන්නේ නැහැ කෝ එසේම වාඩි වුණා වැඩ සිටියේ කෝවා පලක් බඳන් හිටියේ මේ උළුවාසුරට අවිල වාඩි වුණා දෙන්නේ නැහැ ඊට පස්සේ කෝවා ඉතින්ටත් වැඩියා කෝ උළුවාසුර නෙවෙයි අවිල දුන් දැම්මත් දෙන්නේ නැහැ කෝ සායනස මුළු ඇඟීම දුන් දාලා දුමින් වැහිලා ගියා මේ කට්ටිය දැන් පේන්නේ නැක් කිනාට කිත් හිතුණ කියන්න දුන් දාලානේ ගිනි දැම්මත් දෙන්නේ නැහැ කියලා කියන්නේ දිනේ දාලා මේක පිච්චුනොත් එහෙම කියලා අනේ මේ නෝන බලන්නකෝ දැන් බේරෙන්නත් බෑ හරි වදයක් මං විතරන්නේ මේ භික්ෂුවත් කැවුම් වන්දන්න ආසය වගේ ඒක නේ පොඩි කැවුමක් දීලා වචවමුද මෙයාව බීරෙන්න බෑනේ පිටි චුට්ටක් කරන් දැම්මා තාච්චියට තැටි කැවුම් කියලා කියන්නේ මුළු තැටිය පිරෙන්න කැවුම හැදුනා ගොඩක් දැම්මද ලොකුනේ කෝ දෙනවා කියලා අරගෙන දැන් මේ මිනිස්සයම දැම්ම දැන් මසුරු කමනේ එයා දැම්ම ඊට වඩා කැවුම ලොකු වුණා දැන් එන්න එන්න කැවුම් ලොකු වෙනවා ඉරිදි බල එන්නේ අදිෂ්ඨාන කරන්නේ ස්වාමීන් වහන්සේ බලන් ඉද්දි කැවුම් ටික ලොකු වෙනවා දාන එක ලොකු වෙනවා දැන් ඔක්කොම එකතු කරලා කෝ එන එක කැවුමක් ඔය පොඩිම කැවුම තෝරලා දෙන්නකෝ ඒක තෝරන්න ගියා මොකද වෙලා තියෙන්නේ ඇලෙනවා කැවුම් මල්ල මෙල්ල දැන් එකට නෑ නෝන එහෙන් අදින මහත්ය මෙහෙන් අදින දෙන්න කැවුම් ඇද ඇද ඉන්න දෙන්නටම ඩාඩිය දැම්ම දැන් ඩාඩිය දානකොට මහන්සි වැඩිකමට කැවුමුත් එපා වුණා අනේ ඔන්න ඔක්කොම දීලා දාන මට කැවුමුත් එපා ගුවා දැන් ටිකක් දමණය වුණා නේ සාවින්නාසි පිළිගත්තම ජනල් පාඩිය උඩ වැඩි ඉඳගෙන පරියන්ක බඳන අහසින්දා ධර්මයකව දාණ ආනිසංස බුදුරයන් වහන්සේගේ ගුණ මේවා කියද්දි මෙයාලා සිත පැහැදුනා අන දමණය වුණා මසුරු සිතාන කෙනෙක්
කෝටි 80ක් තිබිලත් පරිහරණය කරේ නැහැ ළමයින්ටවත් දුන්නේ නැහැ දැන් කැවුම් දීලා හිත පහදවගත් කිව්වා මේ ආසනේ වැඩි ඉඳගෙන වළඳන්නකෝ නෑ සිටුවරේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ඉඳගෙන බලන් ඉන්න දාන ගේනකම් අද කැවුම් වලින් දානේ වළඳන්න ඉන්නේ කියලා කිව්වා ඊට පස්සේ කොහොමද ඔය එච්චර දුර යන්නේ හරි ඔබ කැමති නම් මම එක්කියන්නම්කෝ හරි එහෙනම් ගන්න කිව්වා කැවුම් ටික ගත්ත අතට ගිතෙල් ආදී අතට ගත්ත පැණි අරගත්ත දෙන්නත් එක්කව එහෙනම් පඩිපෙලේ උඩ gedara කියලා හිතන්න පඩිපෙලේ යට සවැත් නුවර දෙවුරම් වෙහෙර කියලා හිතාගෙන බහින්න කිව්වා ස්වාමීන් වහන්සේ අදිෂ්ඨානයක් කළා උඩු මහල gedarat යටි මහල දෙවුරම් වෙහෙර වෙන්නට පඩිපෙල බහැල පය තියලා තියෙන කොහෙටද දෙවුරම් වෙහෙර දොරටුවට ඇතුළට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කළා ස්වාමීනි දානට වෙලා වාරි කියලා බුදුරජාණන් වහන්සේ 500 නම බලන් හිටින වඩින් දැන් ගේන කම්ප කැව දැන් මේ ආසාවර නෙවෙයි මේ කෙනාට පිහිට වෙන්න දමණය කරන්න ඉතින් දානසාලට වැඩියම මේ උපාසක තන තැන් පිළිගන්නේවා උපාසිකාව කැවුම් පිළිගන්නගෙන ගියා සෑහෙන පරිදි භාග්‍යතුන් වහන්සේ කැවුම් වැළඳුවා 500 නමකුත් වැළඳුවා ඊතුරු ස්වාමීන් වහන්සේටත් දුන්නා යාචකයන්ටත් දුන්නා මේ දෙන්නත් ඇතිපමං කෑවා ඒත් අවසන් වෙලා නැහැ මොකද ඉරිදි බලෙන් දැන් කැවුම් එන්නේ අර කැවුම් ටික එන්නේ නැ වැඩි වෙනවා දෙන්න 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 වැඩි ගන්න ගන්න වැඩි වෙනවා කිව්වා ස්වාමීනි කැවුම් අවසන් වෙන්නේ නැහැ කිව්වා දොරටුව ගව ගලක් තියනවා කෝ දෙවුරම් බෙහෙරි ඒ ගලට ගිහින් දාන්නකෝ තැනුත් එකට කියන්නේ කැවුම් ගල කියලා මොන ගලද කැවුම් ගල මසුරු කෝසී සිටුතුමා කැවුම් දාපු ගල දැනුත් තියෙනවා ආන්න බලන්න ආනුභාවයනේ ඉරිදි බලේ හැටි දැන් මුගලන් සායනාසික දමණය කළා සතුටුයිද ඒක අහනකොට සතුටුනේ ඒකනේ අපිට සතුටුනේ ඒවර මේවනි එපා කියලා සමහර අය කියන්නේ කියවන්නේ මේ ධර්මයනේ මේ කොහෙත් තියෙන්නේ ධම්මපද අට කතා ධම්මපද පාළියේ පුෂ්ප වර්ගයේ තමයි සඳහන් වෙන්නේ යතාපි බමරෝ පුප්පා බමරෙක් මලකින් වන්න ගන්ධං අහේට යන් වරණයවත් සුවඳටවත් මලටවත් පෙතිවලටත් හානි නොකර මේ බඹරා රොන් ගන්නවා වගේ ඒවං ගාමේ මුනිචරේ මුනිවරයා රහතන් වහන්සේ ගමේ හැසිරෙන්නේ එහෙමයි ආර්යයන් වහන්සේ ගමේ හැසිරෙන්නේ එහෙමයි මිනිස්සුන්ට වද දෙන්නේ නැහැ දෙන්න බැරියව ඉල්ලන්නේ නැහැ ගයග්යාපාසයි දෙන බත්තිකෙන් කොටසක් තමයි උන්වහන්සේලා වළඳන්නේ අරගෙන පිළිගන්නේ වදයක් නෙවෙයි ආන්න ඒ අර්ථ කරලා දේශනා කළේ ඊට පෙර අනුමෝදනා දේශනාව දෙන්නටම කළා දාන කතා දානය පිළිබඳ විස්තර සීල කතා සීලය පිළිබඳ විස්තරය සග්ග කතා ඒ දෙකේ ආනිසංස සුගති දෙව්ලොවේ සැප ගැන විස්තර කරනවා ඇයි දෙව්ලොවේ සැප ගැන භාග්‍යතුන් හස් විස්තර කරන්නේ පින් නොකරන අයට පින් කරන්න කැමති වෙන තමයි දෙව්ලොව ගැන කියන්න කියන්නේ දනොද්දේශනා කරනවා අපි දේශනා කරන මොකද දේශනාවල තියෙන දෙව්ලොව සැප විමාන වස්තුවල තියෙනවා අර දෙව්ලොව ගැන සඳහන් වන ඔය සක්කපඤ්ඤ සූත්‍රය ජනවසඹ සූත්‍රය වැනි සූත්‍රවල තියෙනවා ඉතින් මේ දේශනා අපි අහනකොට අපිට දෙව්ලොව ගැන කැමැත්තක් දෙව්ලොව ඉතින් යන්න නිකම් බෑනේ අර ගමරාළ ගීතාලට යන්න බෑ එහෙනම් මොනවද කරන්න ඕන කියලා හිතනවා දන් දෙන්න සිරුලක් ඉන්න භාවනා කර ආන්න එතකොට යක් දිව්‍ය ලෝකේ ගැන හිතාගෙන හරි කමන්නේ කුසල් කරන ඉස්සෙල්ල. එතකොට එයා ඉබේටම නිවන් මඟ යනවා ඊට පස්සේ. මේ භාග්‍යවතුන් වහන්සේගේ මේ පිළිවෙල දේශනාව. පිළිවෙල දේශනාව සාමුක්කාංශික දේශනාවට පෙර. ආනිසංස කියලා අතර වෙන්නේ නැහැ. කාමානං ආදීනවං ඕකාරය සංගලස. ඒ ලැබුණත් ඒවත් නැති වෙනවා. වෙනස් වෙනවා. පීඩා ඇති වෙනවා. කාම වස්තුන්ගේ බය තියෙනවා. දුක තියෙනවා. ඇටසැකිලි වගේ. මස් වැදලි වගේ හැමෝටම සාධාරණයි. උකුස්සෙක් ගත්ත මස් කැටියක් නම් අනිත් උකුස්ස වෙවිලා කොටනවා යාට. එයා තේරීම අනික් කෙනා ගන්න. එයාට කොට. ඔහොමම තමයි මේ කාමවස්තු අල්ලන් ඉන්නකන් දුකයි. පීඩා අනතුරු වැඩි. පළපිරි ගහ වගේ අර පොළු ගහල විනාශ වෙන්නේ ගස්. හානි වැඩි. හොරු පණිනවනේ අනතුරු වැඩි. ධනෙ වැඩි වෙන වැඩිනේ බය වැඩිනේ. ආ නේද? තාප්පෙට වීදුරු කටු ගහගෙන කැමරා දාගෙන ඔච්චර බයෙන් දින්නේ. ඇයි තියෙන නිසා නේ කාමියා දින කාමානං ආදීනෝ ගිනි අඟුරු වල වගේ තැවෙනවා දැවෙනවා නිත දිවාරය දෙකේම ගිනි සුලක් වගේ පිච්චෙනවා හිත පිච්චංග නෙවෙයි හිත පිච්චන මේ කාම වස්තු වලට සායි බාරය ඔය කියන්නේ කාම වස්තු බයෙන් ඉන්නේ බිරිඳ ගමනක් ගියොත් එනකම් බයයි ස්වාමිය වැඩට ගියොත් එනකම් බයයි සක්කර වට්ටමකට අහුවේද කියලා නෝන බයෙන් ඉන්නවා 64 මායමකට අහුවේද කියලා බයෙන් ඉන්නවා ඒ කියන්නේ හරි බයකින් ජීවත් වෙන දෙන්නම කොයි වෙලාවෙ මේක වෙනස් වෙයිද දන්නේ නැහැ ඉතින් අර නිසා හොයලා බලනෝනේ ටෙලිෆෝන් එක චෙක් කරනවා හැක් කරනවා බලනවා මේ ඔය ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ කාමේ බය දරුවෝ ගැනත් බයෙන් ඉන්නේ දරුවෝ වෙනස් වේද නොමගයයිද කොහෙද සපත් තියෙන්නේ කාමේ
ආන්නේ ලැබිච්ච සැපේ ආදීනෝ භාග්‍යතුන් වහන්සේ ඉතා මැනවින අපි වගේ නෙවෙයි අහසේ සඳ මඩලෙන්ද වගේ පෙන්වනවා දෙනවා හරියටම ඒක ඒ දේශනා කාටවත් කරන්න බෑ බුදුරුන්ට පමණක් සාධාරණ දේශනාවක් ඒක පොතකවත් නැහැ ඒක ඒ තරම් විස්තරවත් ඒ ති විස්තරව දේශනා කරනවා යම් කෙනෙක් හමු වුණාම වන්දකින පින් තියනවන විතරක් දේශනා කරනවා විස්තර කතා ඊළඟට නෙක් කම්මයානි සඳ දැන් කාමයන් හොඳ නැත්තම් මොකද කරන්න කාමයෙන් නික්මෙන්න අතහරින්න කියනවා ආන්න පැවිදි වීම ආනිසංස කියනවා එතකොට ඒකේ සුවේ මොකද්ද අර කිමිච්ච දුක් ටික ඔක්කොම නැහැ පැවිදි වුණා ඊට පස්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරද්දී අර බිසවයි සිටුගේ සිටු දේවියයි මසුරු කෝසී සිටුත දැන් මසුරු කියන්න බෑ දැන් සෝතාපන්නයි කෝසී සිටුවරේ ආර්යයන් වහන්සේත් බිසව දේවියත් සෝතාපන්න වුණා එතනින් පස්සේ අසෝක කෝටියක් ධනියම බුදුසසුනට වියදම් කළාලු සක්කර ගමේ රජගහනුවර ඉතින් කතාවක් යනවලු මේ දම් සභාවේ ඊළඟ දවසේ ස්වාමින්වහන්සේලාත් බලන්න මුගලන් ස්වාමින්වහන්සේ ගානුභාවය අහසින් ගිහිල්ලා දමණය කළා යාලා අහසින් එක්කගෙනත් ආවනේ ඒ මන්දිර සෝවාණුක්කලාණේ කියලා එතකොට භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා දේ අර ගාතාව දේශනා කරලා වර්ණනා කරලා දේශනා කරන අදපමණක් නෙවෙයි මේ මොග්ගල්ලාණයන් මෙයව දමණය කළේ අතීතෙත් දමණය කළා ආරාධනා කළා ඇයි කොහොමද කියලා සිටුවරේ කල්නුත් මෙතුමා බරණැස් නුවර ඇස් දෙක වපරයි කකුල් කොරයි ඔළුවේ පිළිකාවක් ඒ කියන්නේ මේ දදයක් ඒ නිසා ඉල්ලීස කියනවා ඉල්ලීස ජාතකය මේ ඉල්ලීස සිටුවරයාගේ තාත්තලා හොඳට දන් පින්කම් කරපු අය තාත්තා මරුණු ගම මෙයා මොකද කරේ දානශාලා බිඳලා හිඟන්නවන්ට ගහලා පෑන්නවා පානල අර වගේම සල්ලි දැන් අර පුරුද්දනේ ඉන්නේ දැනුත් එකතු කර කර හිටියා තාත්ත බලන දෙවලෝ ඉඳන් කෝ දැන් සක්දේව රජ වෙලා තාත්තා පින් කරලා බලනකොට මෙයා දෙන්නේ නැහැ දවසක් ඔය අරවගේ එනකොට මේ මිනිස්සේ සුරා බොනවා දැකලා සුරා බොන්න ආසිතුණා ඉතින් කෝ කාටවත් දෙන්න බෑ මුදල් වියදම් හොරාට බොන්න ඕනේ කියලා ඊපස් ගොට්ටක් ගෙන්නගෙන අර පඳුරක් ආසින් ඉඳන් දැන් ඕන්න ගංගායිනේ බොනවා මෙයා ඒ වෙලාව කරගෙන තාත්ත මොකද කරේ එවනිම වේසයක් මවාගෙන ඇස් වපරයි අකුල කොරයි දැන් එන කොහෙටද රජතුමා ළඟට කීන් කියන ස්වාමීනි මේ ධනිය ඔබ වහන්සේ ගෙන්න ගන්න පුදුම හැබැයි මේ දෙන්නේ නැති මනුස්සය කියන එකනේ නමුත් ඉතී වගේම නිසා විශ්වාස කරා දැන් දෙන්නේ එක වගේ හරි ප්‍රශ්නයක් නියුන්න වගේනේ අර වගේම මම ආව මොකටද පාඩම ගන්නන්න තාත්තා එන්නේ සක්දේව රජු එවිලකෝම එනම් මට වැඩක් නැහැ සිටුතුමනි මට තියෙනවනේ එහෙනම් මං දන් දෙන්නද කැමැත්තක් කරගන්නකෝ දැන් අවසර ලැබුණා රජතුමාගේ ගිදර ගිහිල්ලා කිව්වා මුරකාරයන්ට මං වගේ මිනිහෙක් එයි කිව්වා ආවත් ගහලා පන්නන්නකෝ ගෙන් ගෙට ගන්න එපා කිව්වා මේ පුතාට දඬුවම් දෙන්නේ තාත්තා බිසව මේ බිරිඳත් ආව ගමන් පිරිවරා ගත්තා සතුටින් ඒ ඉතින් මහත්යන් කිව්වා දේවිය අද දන් දෙන්න ඕනේ හරි පුදුම ළමයින්ට නෝනට කවදාවත් දෙනවයි කියලා වචනවත් අහලා නැහැ ගෙදර ආ කමන්නේ දෙමු ස්වාමීනි කියලා දැන් ඔන්න දෙන්නත් එක රත්තරන් ඔක්කොම ගෙනල්ලා මිදුල ගොඩ ගැහුවා අඬ බෙරයක් කියවා කැමති ඇවිල්ලා ඇති පදන් රත්තරන් අරන් යන මිනිස්සු කරත්ත පිටින් දැන් පුරව යනවා ඇවිල්ලා එකමනුස්සේ මොකද කරේ කරත්තේ අර සිටුවරේ කරත්තෙම ඒගොනු දෙන්නම් බැඳගෙන ඒ කරත්තෙම පුරවගෙන යනවා දැන් පින්දිදි පින්දෙන්නේ අර පඳුර ගාවෙදි අනේ සිටුවරයා නම් මගේ අම්මා තාත්තා වන්න කරන දවක් මට කලේ මට දැන් ජීවිත කාලෙම වැඩක් පලක් කරන්න ඕනේ මේකෙන් ජීවත් වෙන්න පුළුවන් අනේ මෙතුමාට නම් මේ නිවන් දකින්න හරි මොකරි කියන්න ඇති ලැබෙන්න කියලා බැලුවා මේ මගේ කරත්තේ නේද මේ වෙරිමතින් ඉන්නේ බීලානේ ඉන්නේ අර පඳුරස්සේ මගේ ගොනු දෙන්න නේද මගේ රත්තරන් නේද දුවගෙන ආව ගෙහලා අර මිනිස්සෙක්ගේ රැහෙනෙන් අල්ලගත්තා මගේ කරත්ත දීපිය කියලා මොන කරත්තයක්ද මට මේ ලැබිච්ච ගන්නේ කියලා පයින් ගැව්වා විසි වෙලා ගිහලා වැටුණ එක පාර ආයෙත් නැගිටලා ගස්ස දාලා ආයෙ දුවගෙන ගිහලා පස්සෙන් එල්ලුණා පස්සේ හිටපු මිනිස්සෙ මොකද කරේ ඒත් පයින් ගැව්වා ආයෙ දැන් දෙපාරක් ගුටි කාලා බිම් වැටලානේ වෙරි හිඳුණා දැන් ඊතු රජතුමා මගේ දානේ අද්දනවා ඇති ඉක්මනට යන්න ඕන කියලා මාලි මේ ගියා මාලිගයට බලන්න යනකොට මිනිස්සු මේ කූඩවලට බෑග් වලට පුරවගෙන දැන් යනවා ගෙදර. කියනකොට මිනිස්සුත් ඉතින් පහර දීලා යනවා. ඇයි ඉතින් සිටුවරේ ඇතුළේ ඉන්නවනේ මේ වෙන එක්කනේ. සේවකයෝ මොකද කරේ ඇදලා දැම්ම එළියටම. දැන් ගුටි කාලා මදිවට දැන් තවත් ගුටි කාලා දැන් කරන්න දෙයක් නැහැ. මෙතන ඉඳලා නා හරියන්නේ නැහැ කියලා මාලිගයට ගියා රජතුමාගේ. ඊයින් කෝ ඇයි රජතුමනි මෙහෙම කරන්නේ මගේ ධනෙ ඇයි අදින්නේ? ඇයි ඔබමනේ ඇවිල්ලා මට කිව්වේ? නෑ මම නෙවෙයි කෝ වෙන කවුරු හරි කෝ. එහෙනම් දෙන්නම ගෙන්නෝද අධිකරණයට. දැන් දෙන්නම කරයි. දෙන්නම වපරයි නෝණගෙන් එව්ව කවුද දැන් ඇත්ත එක්කෙනා ඇවිල්ලා තාත්තාගේ පැත්තේ තමයි අල්ලගත්තේ
ළමයිගේ ඒත් එහෙම එයාලා කැමති නම් මොකද දන් දෙන කෙනානේ මේ පැත්තට ගියා මේ මසුරුතාවතකින් ඇති වැඩකුත් නැහැ මොකෝ රකුසන් අධිග්‍රහිත පොකුණ වගේ කන්නේත් නැහැ කනගෙන කොට දෙන්නේත් නැහැ දැනුත් ඉන්නවනේ මම හොඳයි ඒ වගේ අයට මේ කතා එමු දැනගන්න එක නේද එහෙම හොඳයි නේද ඒකනේ මසුරුවා ඉන්නවනේ ඉතින් දැන් අන්තිමට කිව්වා මෙයාට මතක් වුණා ඔළුවේ තියෙන දදේ කවුරුත් දැකලා නැහැ දන්නේ කවුද කොණ්ඩේ පීරන කපුවා අපේ බෝසාන් වහන්සේ ආන්න කැඳෙව්වා කැඳෙව්වම රක්දේව රජතුමා මොකද කරේ එයාත් මවාගත්ත දදේ දැන් කොණ්ඩේ බලල කිව්වා ගාතාවක් දෙන්නම වපරයි දෙන්නම කොරයි දෙන්නගම පිළිකා තියෙනවා මං කොහොමද වඳුරගන්නේ දැන් ඉතින් පිහිටක් නැහැ කියලා දැනගත්තම රැත්ත ඉල්ලීස සිටුවරයට ක්ලාන්තය හැදුනා ඇදගෙන වැටුණා බිම ඊට පස්සේ තාත්තා සක්දේව රජතුමා අහසට පැන්න ගල කොරයිතුමනි මම ඉල්ලීස නොවේ මම මොහුගේ පියා මොහු මගේ දන්සල් බිඳ දමලා දැන් ලෝභ වුණා ඒකට දඬුවම් දෙන්නේ මං ආවේ කියලා පැන් කියලා සී ආරං කිව්වා උඹ දන් දුන් නැත්නම් අදින් පස්සේ මං උඹට උඹගේ ධනෙ ඔක්කොම නැති කරනවා කිව්වා මේ ආයුධයෙන් ගහලම මරණවයි කිව්වා ආන්නෙම සැර කරලා බය කරලා තමයි පුතාට දන් දෙන්නේ ගෑන් එදා ඒ කවුද සක්දේව රජතුමා මුගලන් ස්වාමීන් වහන්සේ කපුවා අපේ බෝසතුන් වහන්සේ රජතුමා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ඉදා ඉල්ලීස සිටුවරේ මත අදත් ඒ වගේනේ ලෝභකම් වුණත් පුරුදු වෙලා එනවා අර වගේම තමයි දමණය වීමත් පුරුදු වුණා අදත් දමණය වුණා එහෙනම් අපි සාදු කියලා අනුමෝදන් වෙන්න ඕනේ මේ පාරමිතාවනේ කොච්චර වටිනවද දැන් මසුරු මල තියන මේ වගේ කෙනෙක් දමණය කරන්න ලේසිද අපිට බෑනේ නමුත් ඒ අනුභවයේ 이르දි බලයෙන් දමණය කළා එහෙනම් මේ දුක්ඛ සත්‍ය ගැන අපි කතා කරේනේ දුක ගැන එතකොට ඇත්තටම මාර්ගඵල ලැබුණා නම් කියන්නේ නැහැ කියලා කිව්වේ තොර මේ ස්වාමීන් වහන්සේ ලහසින් යන එක නතර කරන්නේ නැහැ ඒ කාලේ යනවා දැක්කඩ කරන්නේ යන්නේ පෙන්වන්න යනෝ නෙවෙයිනේ යන්නත් ඉබේ ගමන පයින් යනකොට වෙලා යනවනේ අර කුරුල්ලෝගේ පියාඹල යනවා පහ වෙලා යනවා මෙහාසින් දැකලා නැහනේ අර වලාකුළු අතර හිටගෙන යනවා මේව අර ගමන් කරනවා ඒක තමයි 이르දිපලෙ ඒක කසින භාවනා වඩලා ඒකෙන් තමයි වශී කරගන්න ඕනේ ඉතින් අදත් ශක්තිය තියෙනවා නම් පුළුවන් එහෙනම් ධාන අභිඥා බල උපදවන්නට බැරි නෑ විදර්ශනා ඥානාදී උපදවන්න අපිට පුළුවන් ඉතින් ඒ ටික අපි කරගන්නට ඕනේ මොකද මේක පිහිට පිනිස අපිට පවතින අපේ මාර්ගයට දැන් ධානයෙම සමහර අය කියන එපා කියලා ඇයි ඒකේ සුවය ගැන දන්නේ නැති නිසා දැන් නිරෝධය සම්වාදින්න පුළුවන් කමක් නැහැ අෂ්ඨ සමාපatti නැත්තම් සුස්ක විදර්ශක රහතන්වල ඉන්නවා නැත්තේ නෑ එහෙම වෙනවා සමාඩ ප්‍රාර්ථනා නිසා එතෙන්දි වෙන්නේ සාමාන්‍ය විදිහට ඉන්නවා මුකුත් අර බලයක් නෑ ළඟට ජරාපි දුක්ඛ ව්‍යාධිපු දුක්ඛ අතෙන්ට සම්බන්ධයි ඉපදුන නිසා දැන් ලෙඩ වෙනකොට දුකයි වයසට යද්දිත් දුකයි ළඟට මරණය කන්දානම් වේදෝ කලේබරස්ස නික්කේපෝ අයං උච්චති මරණ ස්කන්ධ බැහැර කර දැමීම මේ කය හැර යාම තමයි මරණය කවුද හැර යන්නේ කය සිත විඥාණය මේ හැරදමා යනවා ඒ හැරදමා යාම තමයි මරණය කියලා කියන්නේ එහෙනම් මරණයත් දුක්ඛයක් ඉපදීම දුකයි දැන් ලෙඩවීම දුකයි වයසට යාම දුකයි මරණයත් දුකයි දුකයි කියන්නේ මරණය ගැන අපි ටිකක් හිතමුකෝ මැරෙන වෙලාවක් ගැන කවුරු හරි හදිසි අනතුරක් වෙලා ඔළුව පෙල්ලලේ යන කෙනෙක් ඉන්නවා පණ ඇදලා නේද මැරෙන්නේ අමාරුයි මැරෙනකට සුවසේ පණ යනවා ගොඩක් වෙලාවට සුවසේ යන්නේ නැහැ හරි අමාරුයි යන්නේ සමහර අය කියනවා නිින්දෙදිම ගිහිල්ලා දැක්කේ නැහනේ යන හැටි අපිත් නිදිනේ අපි නිදි නිසා අපිට පේනුන්නේ නැහැ ඒ නිසා අපි දන්නේ නැහැ නැත්තම් බොහොම දුකසේ තමයි මේ ජීවිතේ අපි හැමෝගේම අවසන් වෙන්නේ ඔය අනාථපිණ්ඩික සිටුමා පවා කියනවනේ කැත්තකින් බඩ කපනවා වගේ හිස වෙලුම් දාලා වගේ රිදෙනවා අමාරු දහම්පදයක් කියන්නේ කියන දුක නැති වෙන්නේ සාරිපුත්‍රයන් වහන්සේලා ගැඹුරු ධර්මයක් එදා දේශනා කරන අඬනවා එතකොට. ඇයි ස්වාමීනි ඔබ වහන්සේලා මට මේ වගේ බණක් කිව්වේ නැත්තේ කලින්? අනාථ පිණ්ඩිකෝ වාද සූත්‍රයේ තියෙන ලස්සනට. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධ සුකුමාලයි. රාජ සුකුමාලයි කියලා හිතනවා මේ වෙහෙසන් හොඳ නැහැ කියලා. සිටුතුමා ආදරය නිසා ගිහින් අහන්නේ නැහැ ප්‍රශ්න කවදාවත්. වැඳලා කියන ධර්ම දේශනාවක් අහගෙන යනවා මිසක් මේ ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ මොකද ආදරය ශ්‍රද්ධාව නිසා. හැබැයි අර අන්තිම දවසේ තමයි ගැඹුරු ධර්මයක් ඇහුවේ. එතුමා සුගතිය යනවානේ දෙව්ලොව. තුසිත දිව්‍ය භවනේ අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රය වශයෙන් ඉපදිලා. පස්සේ දෙව්රම් වේර බබලවාගෙන එනවා මේ චේතවනාරාමේ
භාග්‍යවතුන් වහන්සේ සඳ පිරිවරගත් තරු වගේ සංගරුවන පිරිවරා ඉන්නකොට මට පුදුම විදිහේ සතුටක් දැනෙනවා. ඇයි මම මේ හදපු දෙවුරම් වෙහෙරේ නේද භාග්‍යවතුන් වහන්සේ සංගරුවනක් පිරිවරා සිටින්නේ කියලා. ඒ ප්‍රීතිය පළ කරලා තියෙනවා. එතකොට පැහැදිලි වෙනවා මරණය ගැන මේ කිව්වේ. ඒතර ආර ශ්‍රාවකයා බව දැකලා තියෙන මරණයේ දුකක් බව. ඉතින් පව කරපු කෙනට කොච්චර දුකක්ද? දැන් චුන්ද සූකරික වගේ අය දවස් 7ක් ගේ වටේ කෑ ගහ දිව්ව කියන ඌරෙක් වගේ. ඌරා මැරුවේ යම්සේද තමනුත් දිව්වයි වගේ. ලේසි නෑ. ඉතින් මරණයට ලං වෙච්ච වෙලාව කියන්නේ බොහොම තීරණාත්මක වෙලාවක්. දැන් පණ ගියොත් කොහොම වේද? දැන් බණ කියන ගමන් ස්වාමීන් වහන්සේගේ පණ යනවා. චුත වෙනවා. හොඳද නැද්ද? ඉතා හොඳයි. මොකද කුසල චේතනාවෙන් ඉන්න වෙලාව උන්වහන්සේ සුගතියට යනවා. මේ බණහන් උපාසක උපාසිකාවන්ගේ පණ යනවා. බය වෙන්න එපා. කොහොමත් කවදා හරි අනේකනේ හොඳ වෙලාවක ගියොත් හොඳයි. දඹදිව චාරිකා ගිහිපු අම්මලගේ එහෙදි පණ යනවා. හොඳයි. මැරිච්චක හොඳයි කියන නෙවෙයි. කොහොමත් ඉතින් කොහේටියක් මැරෙන එකනේ. දඹදිව ගිහිල්ලා මැරුණා කියන්නේ. හැබැයි සාරි අත ගාන ගමන් ගියොත් නම් ඉවරයි. ඒ සාරි චාරිකා වෙච්චනෝනේ වන්දනා චාරිකා වෙලා සාරි චාරිකාව. එතෙද්දි ගියොත් නම් ඉවර. නමුත් වන්දනා වතරතුර මරණය සිදු වුණොත් අන්න වාසනාවක් වශයෙන් අපි සලකන්න සුගතියට යනවා. දැන් මේ ගමන නතර වෙන්නේ නැහැ අපිට ඕන විදියට. ඒ හිනාන වීටි කියලා කර්ම සකස් නොවී තියෙන්නේ නැහැ. බණ කිය දිනාන ඕනේ. ගෙදර ගිහින් hina වෙනවනේ. ගෙදර ගිහින් ස්වාමි භාර්ය ඇසුරු පවත්නවනේ. ළමයි හුරුතල් කරනවනේ. බඩු විකුණන කෙනෙක් නම් ඒ වට කතා කරලා වැඩි ලාභ ලබන්න ඕනනේ. රැකියාවක් කරන ගමන් ඒ වෙනුවෙන් වෙහෙසෙන්න ඕනේ. එතකොට මේක නවත්තන්න බෑ. හිතලා නවත්තන්න බෑ. එක දෙයක් කරන්න පුළුවන්. 100ෙන් වෙන දේ දකින්න පුළුවන්. යෝනිසෝ මනසිකාරේ. දැන් මොකද වෙන්නේ? නාම රූප දෙක පැවැත්මක්. කතා කරනවා කියන හිත මුල්ුණා, වායෝ ධාතුවෙන් කටෙල්ුණා. ඇවිදිනවා කියන්නේ තේත් එහෙම. ඔය සෑම ඉරියව්වම අපිට සිහි කරනවා කියන්නේ ඒක නෙවතු මේ කරන එක බලන් ඉන්න එක නෙවෙයි. අර අවබෝධයෙන් හිතනවා නාම රූප දෙකක්. සත්‍යේ පුද්ගලෙක් නොව කියන සංඥා. ඕක ආවෝ ජීවිතේ එන්නේ ගොඩක් අයට. අමතක වෙනවා වැඩත් එක අමතක නෝ හිතන්නේ හිතුවොත්. Taman දියුණු වෙනවා. මාර්ගේ වැඩෙන එතකොට. ඒ නිසා නිතරම අවවාද කරන්නේ සිහියෙන් දකින්න ඉරියව්. සිහියෙන් දකින්න හැම පැවැත්මක්ම. සිහියෙන් අපි දැක්කොත් අපිට පුළුවන් මේ සසරින් කවදා හරි එතෙර වෙන්න. දැන් කියලා නම් කියන නෙවෙයි කවදා හරි කියලා කියමු. අද වෙන්නත් පුළුවන්, හෙට වෙන්නත් පුළුවන්, මතු භවයක වෙන්න පුළුවන්, කල්ප ලක්ෂයකින් වෙන්නත්, කවදා හරි අන්තිමාත්මයේ සුවසේ අවබෝධ වෙන්න අපි මේ පවත්වන දේශනාව, අපි මේ ශ්‍රවණය කරන දහම, අපි මේ වඩන භාවනාව අපිට මතුමත්තේ අනිවාර්යයෙන්ම හේතු වෙනවා. ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ සියලු කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන නිසා. එසේ ප්‍රාර්ථනා කරගමු. ඉතින් මේ දේශනා ධර්මයේ දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගත්තා කියනවා තනිවම. එතන තව දුක් කීපයක් තියෙනවා බලමු. කායික දුක්ඛය, මානසික දුක්ඛය. කායික දුක්ඛය කියන්නේ අතපය කැපුණම ලෙඩ හැදුනම ඇති වෙන දුකනේ. කොච්චර අධික වේදනාවක් ඇති වෙනවද? දැන් සත්කම් කරලා පපුව පැලුවම පපුව කියතකින් පලනවා කිලෑට. හදවත සත්කම් කරන්නේ එහෙමයිනේ. දැක්කත් අමාරු වෙන අපිට. ඉතින් විඳින කෙනා කොහොම විඳිනවද ඒක? සිහියාවට පස්සේ බඩ පලනවනේ සමහර විට. දුකයි. එක උපාසිකාවක් ගියා වයසයි ධර්මය ආපු කෙනෙක්. එයා සත්කම් අතරේට සිහියාව. දොස්තර මහත්තයෝ අනිත්‍ය කියලා තමයි කෑගහලා තියෙන්නේ. මිය යනකොට කොහොම සිතකින් මැරෙන්නේ නැද්ද? අර වෙලාවේ සිහි වුණා නම් අනිත්‍ය. අමාරුම දනවනේ. දැන් ඔය කැපුවට පස්සේ දනවා. දැන් සමහරට මටත් මේ ජීවිතේ තාම අත්දැකීමක් නැහැ. ලැබෙයි කවදා හරි. නැහැ කියන්න බෑ. ටිකක් අපි වයසට යනකොට අපිට මේව කපන්න කොටන්න වෙනවා. නේ? ඒකනේ වෙන්නේ. අපි කොච්චර අකමැති වුණා අපි හිතන්නේ අපිට වෙයි කියලා. නමුත් නොයෙක් රෝගාබාධ අපිටත් තැළඳි. ආන්න දුක කායික දුක්ඛයයි. මානසික දුක්ඛේ ඊට වඩා අමාරුයි. හිතට දුක් දැනෙනවා. අහිමි වීමේ දුක්, ධනෙර පාඩු වීම, දේපල හානි, මේවා මානසික දුක් හිටෙන්නේ. හිතින් හිතන්නේ ළඟදී රත්තරම් බඩු ටිකක් නැති වෙලා එක අම්ම කෙනෙක් දායිකාවගේ ඔළුව අවුල් වුණා. දාන දෙන්න හිටපු දවස් කලින් දවස් හොරු පැන්න ඔක්කොම අරන් ගියා. පස්සේ බෙහෙත් ගන්න යන්න වුණා. බලන්න කොයිතරම් මේ මානසික දුක්ඛ ලැබෙනවද කියලා. Tamanට තියෙන දේ නැති වෙලා වුණ බලන්න කොච්චර අමාරුද කියලා. ඇයි දහඩිය මහන්සියෙන් දුකසේ සපයා ගන්න දේවල්. ඉතින් සසරේදී හොරකම් කරලා තිබුණම තමයි ඔය වෙන්නේ. නේ හොඳට දන් දීලා එහෙම හොරකම් නොකර හිටපු කෙනෙක්ට කවදාවත් ධනිය නැති වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අදිෂ්ඨාන කරපු අවස්ථා අපි ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ නමකට මණිකක් පූජා කරලා රශ්මි වැටෙන්න මුළු ඇඟට ඒ මණික එක මිනිස්සෙක් ගලවන් ගින් තියෙනවා.
හිත දුකට පත්ලා තියෙන මේ සිටුවරයගේ. ඊට පස්සේ බුදුරජාමහාසේ අවවාද කළා එහෙනම් රජතුමා සිටුතුමා අදිෂ්ඨානයක් කරගන්න මගේ ධනිය මං අකමැත්තෙන් කාටවත් ගන්න බැරි වේවා කියලා. ජෝතිය සිටුතුමා ගන්න බෑ. දැන් මේ සාසන නිවන් දක රහතන් වහන්සේ ජෝති රහතන් වහන්සේ අජාසත් කුමාර යනවනේ මාලිගිය අල්ල ගන්න. රාක්ෂය යක්ෂය පැනලා එලවනවා. පස්සේ එනකොට බණ අහන කියනවා මේ රාකුසන්දාල අපි එලවන්න මෙතන බණ අහනවා කියලා. ඔබතුමාට කිසිම දෙයක් වැලි කැටයක් මගේ අවසරෙන් තොරව ගන්න බෑ. ඕන්නම් මේ මුදු පහක් තියන අදලා බලන්න කියනවා අතේ. අදිනවා අදිනවා දාඩිය දාගෙන එන්නෙම නැහැ. ඔන්න බලන්න මං කැමැත්තෙන් දෙනවා කියලා රෙද්දක් ගේන්න කියලා ඇල්ලුවා. පහම වැටුණා. කිව්වා මෙවැනි අධාර්මික රජවරු ඉන්න රාජ්‍ය රජගහනවර රාජ්‍ය මේ ජීවත් වෙලා නැහැ මම පැවිදි වෙනවාය කියලා පැවිදි වෙලා අර මහා පුණ්‍යවන්ත ජෝති සිටුතුමා රහත් වුණා. ඒතර පෙන්නන්නේ මොකද්ද? අර අදිෂ්ඨාන කළ තිබුණ පින් කරලා එහෙම වෙන්නෙපයි කියලා අකමැත්තෙන් ගන්න බැරි වෙන්න පිනක් කරලා පතන්. බුදුරජාමහාසිර පූජා කරන්න පැතුවේ ලැබුණා. ඒ වගේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේත් එහෙම පැතුමක් පතලා තියෙනවා සසරේ. අන්න බාර දුගිය වෙලා මාස තුනක් බැලමෙවර කරනවා සිටුතුමාට බත් කන්න. මොන බද්ද රජතුම ඒ සිටුතුමාගේ රන්තලියෙන් ඒ භෝජනේ කන්න. බැලමෙහි කරා. දැන් බැලමෙහි කරලා අර භෝජනේ ලැබිච්ච දවසේ වෙනවා පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාත. මෙතුමාට අනුග්‍රහ පිණිස මේ දුගියාට. එතකොට ඒ පසේ බුදුරජාණන් වහන්සේට දුටුපමණින් ගිහිලා අර තමන් හාහා පුරා කියලා මාස ගාණක් බැලමෙහි කරලා ලබාගත් සිටුතුමාගේ භෝජනේ පූජ කරනවා. භාගයක් ආයි දෙනවා පිතිරි කරගන්න කියනවා අනුභව කරන්න කියලා. වැඳලා ප්‍රාර්ථනා කරන සසරෙදි මට මේ පිණෙන් ඇයි දැන් දුකටපත් වෙලා ඉන්න වෙලාවක්නේ නැතේ කියන වචනේ අසන්ටවත් නොලැබේවා කියලා. ඒක එහෙම වුණා. කිසි දවසක නැතේ කියන වචනේ ඇහුවේ නැහැ ඊට පස්සේ. කුමාර කාලයේ කෙලිසෙල්ලම් කරන ඔට්ටු සෙල්ලම් කරනවා. පෙරදුණු කෙනා කැවුම් දෙන්න ඕන. දැන් ඉතින් අනුරුද්ධ කුමාරයා පෙරදුණාම අම්මට පණිවිඩය වුණා. අම්මේ කැවුම් එවන්. අම්මට කැවුම් අදලම දැපා වෙලා. මේ ළමයා දන්නේ නැහැ නැතේ කියන එක කියලා භාජනයක් හොදලා භාජනයක් වහලා යවුවා නැති බව දැනගනිත්වා. තාම දන්නේ නැහැ කියන වචන. දෙවියෝ කල්පනා කර අද මේ අනුරුද්ධ කුමාරයා දැනගත්තොත් නැහැ කියන වචනේ අපේ හිස පැලෙනවා කියලා දෙවිවරු දිව්‍ය කැවුම් වලින් භාජන පිරෙව්වා. දැන් ඉතින් මුළු පලාතම සුවඳමනවා දිව්‍ය කැවුමෙන්. කිව්වා අම්මා ගාවට ගිහින් අම්මා මට ආදරේ නැහැනේ. ඇයි පුතේ? ඇයි වෙනදා අම්මා මෙච්චර රස කැවුම් එවන්නේ නැත්තේ මට? අම්මා දැනගත්ත වැඩි. එදායින් පස්සේ කියනකොට කැවුම් එවන්න කියලා භාජනයක් හොදනෝ හිස් භාජනේ වහලා යවනෝ දෙවියෝ කැවුම් යවනෝ ආනානිසංස බලය නේද? අන්තිමට පැවිදි වුණානේ. මේ ගිහි ජීවිතේ දුක දන්නේ නැහැනේ අයියා. මහානාම සාක්‍යයන් වහන්සේ සාක්‍ය රජතුමා කුමාරයා මල්ලි මහානද මම මහාන වෙනවද කොහොමද අයියා මහාන වෙන්න කියලා මල්ලිට බලුවන් කුඹුරුව දාන්න දන්නවද ඔය හාල් වෙන තැන? ඔය එන්නේ මේ මේසෙ උඩ තියෙන අර මේකෙන් භාජනෙන් එන්නේ. ඇයි දැකලා තියෙන්නේ මේ බත් ගෙනල්ලා තිබුම් බත් ටික විතරයි දැකලා තියෙන්නේ. හාල් දැකලා නැහැ. එහෙමවත් දුකක් දන්නේ නැහැ. පස්සේ අයියා කියලා දෙනවා කුඹුරු හාන්න ඕන, නියරවල් බඳින්න ඕන, වපුරන්න ඕන, කුරුල්ල වෙලවන්න ඕන, පැලවලට වතුර හරවන්න ඕන හැමදාම. ගොයන් කපන්න ඕන, පා ගන්න ඕන, බැත ඉවත් කරලා ගේන්නත් ඕන. ඒක කොටන්නත් ඕන. ඔය ටික ඇහුව ගමන් සසර කල කරුණ කාටද? අනුරුද්ධ කුමාර. ආයන අයියා මොක කරගෙන ඉන්න මම යන්නම් කියලා. තවත් කුමාරවරු කීප දෙනෙක් එක්කනේ පැවිදි වුණෙත්. දිවස්ලාභී උතුණු අතර අග්‍රයිනේ. උනාස් පින් මේ පාංශකූලයක් සෑදි ජාලිනී කියලා පැරණි බිරිඳක්. ස්වාමීන් වහන්සේගේ දෙවලෝ භාර්යාවක්. ස්වාමීන් වහන්සේ වෙහෙස වෙන්න ඕනේ නැහැ කියලා දිව්‍ය මේ සලු දෙකක් ගෙනල්ලා කුණු ගොඩක දාලා ගියා. පේන. බලන්න පාංශකූලෙවත් පරණ එකක් නෙවෙයි ලැබුණේ. දිව්‍ය වස්ත්‍ර පොරවලා තියෙන. පැවිදි වෙලා පෝ. නැහ හිතන්න පින සුළුකොට හිතන්න එපා. පින කළොත් වරදින්නේ. ඒක හරියට කරන්න, ශ්‍රද්ධාවෙන් කරන්න. ඉතින් මේවා මම කියලා දෙන්නේ ඔබට මේ සසර ගමන සුවපත් වෙලා නිවන් අවබෝධ කරන්න. මොකද පින ගැන වරණනා දැන් අඩුයි. ඒක හානියක් අපිට වෙච්ච. අපි ඒක කරගන්න ඕනේ. දැන් මම වරණනා කළානේ නේ. දැන් ඔබට සිත් තියෙන ඇති දන් දෙන්න ඕනේ කියලා නේ වැඩි වැඩි. අවබෝධයෙන් දෙන්න. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා ගුණ සිහි කර කර දෙන්න. පතන්න මතුමත්ෙත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවන් දකින අතුරු සියසින් දෙකලා සියතින් උපස්ථාන කරගන්න ලැබේවා. දැන් අපිට ඈත වගේ නේද භාග්‍යතුන් වහන්සේ නමක් ගැන හිතත් නිකන් අර හුරු නෑ වගේ ගතියක් දැනනනේ. දැන් හිතන්නකෝ මේ ස්වාමීන් වහන්සේ දැන් බණ කියන වගේ භාග්‍යතුන් වහන්සේ හිටියනම් අපිට සජීවීව බණ කියනවා. ඒක ලොකුවට අර දුරස් ගතිය දැනෙන්නේ මොකද දැන් නැති නිසා. නැත්නම් සාමාන්‍ය විදියට ගිහින් කතා කරනවා, වඳිනවා, මල් ටික ගිහිලා දැන් මල් ආසනෙට තියන වගේ අපි ගිහිලා පාමුල තියලා තමයි වඳින්න ඕන. සුවඳ පූජා කරන්න භාග්‍යතුන් වහන්සේ ගඳ කිලිය වටේට
ලොකු දෙයක් නෙවෙයි දුරස් බවක් නෑ හරි සමීපයි ඔය ප්‍රශ්නයක් ඇතුණ ස්වාමීන් වහන්සේලා ගිහින් අහනවනේ අර අපිට දැන් ගොඩක් දුරස්තව දැනෙන්නේ මොකද භාග්‍යතුන් වහන්සේ නැතුව ගොඩක් කල දැන් ගත වෙච්ච නිසා ඉන්න කාලේ කොයිතරම් සෞසිරියක් දෙවුරම් වෙහෙරේ තියෙන්නේ නැද්ද නේද අපේ ලක්දිවට තුන් වරක් වැඩියන්නේ නේ සුමන සමන් දෙවියන් සෝතාපන්න වුණානේ දෙවිවරු බණ ඇහුවානේ ඉතින් කොයිතරම් ලස්සනට තියෙන්නේ නැද්ද නේ අන්න ඒ වගේ තමයි එතකොට භාග්‍යතුන් වහන්සේ සජීවීව මොන ගැසුණා නම් අපේ සදහැසිත කොච්චර වැඩේද ශ්‍රද්ධා වැඩෙන හේතුවක් තමයි භාග්‍යතුන් වහන්සේ නමක් මුණ ගැසීම ඒකතු එතකොට අමුතුවෙන් බණ කියලා ඇති කරන්න ඕනේ ශ්‍රද්ධා බුදුකය දැකීමෙන්ම සිත පහදෙනවා වැඳ වැටෙනවා මිනිස්සු කොච්චර එනවද භාග්‍යතුන් වහන්සේ වඩිනවයි කෝ පාර දිගේ ඒ පාරට යොදුන් ගණන් දුරින් ඉඳන් ගැල් බැඳගෙන ඉන්නේ ගැල් බැඳගෙන බඩු පුරවන් ඉන්නේ දන් දෙන්න ඇවිල්ලා පාර දිගේ දාණේ හදාලා දාණේ පූජා කරේ ඒ කාලේ එන ඒ තරම් වටින බුදු කෙනෙක්ගේ ජීවිතේ දැන් පිරිනිවන් පාන යන ගමන බලන්න කොච්චර ජනකායක එකතු වෙලාද මහා සංඝ පිරිස කොච්චර එකතු වුණාද ලක්ෂ ගණනක්නේ අන්තිම දර්ශනයනේ දැන් අපි සිහි කරන්න ඕනේ අපිටත් අනිවාර්යෙන් බුද්ධ කාලේ දකින්න ලැබෙන්නේ නැතිනේ ඒකයි මේ අර සමහරවිට ඇඬෙන්නේ එකයි අපිට කඳුළු වෙන්නේ එකයි අර සිහි වෙනවා වගේ දෙවුරම් වේර සිහි වෙනවා වගේ දඹදිව යන ලැබුණොත් ගිහින් තියෙන ඔබ දන්නවා ඇති දෙවුරම් වේර ගඳ කිලියට යන අවස්ථාව ලැබෙනවා එහෙදී ඔබට සිහි කර ගන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ සතපුණේ මෙතන වැඩ සිටියේ මෙතන ඒක පේන්නනවා ගිච්ඡකූට පර්වතයට ගියාමත් එතනත් ගඳ කිලිය වන්දනා කර ගන්න ලැබෙනවා එතෙන්දි සිහි කර ගන්නත් පුළුවන් අපිට යන්න පුළුවන් එතකොට කුසිනාරාවේ මල් රජ දරුවන්ගේ සල්ලු යනටත් එහෙ ගියාම ටිකක් අඬලා ඉන්නත් පුළුවන් ඇඬෙනවා උපවාස කම්මල කොහොමවත් අඬනවා ගියා සිවුරු පොරව පොරව අඬනවා ඇයි ඒ එදා හිටපු විලාශයෙන්ම සිරිපතු ලිදිමිලා භාග්‍යතුන් වහන්සේහි වැඩ ඉන්නා වගේ පේනනවා ඒ විදිහට හදලා තියෙන මේ ප්‍රතිමා ඒකේ ප්‍රතිමාවක් කියලා තේරෙන්නේ නැහැ හිතෙන්නේ ඇත්තටම භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නව නේද කියලා ඉතින් අර පිරිනවන් පාන බුදුරජාමහාසේ පිරිනවන් මංගලට අපිත් ගියා වගේ ඉතින් ඒ වෙලාවේ වැඳලා ගාත කියලා අඬලා දොළලා තමයි කට්ටිය එළියට එන්නේ මේ වගේ ශ්‍රද්ධාවෙන් අඬනකොට අමාරු නෑ හිතේ තියෙන ලොකු බරක් සැහැල්ලු වෙනවා වගේ නේ හරි අඬනනා නාසය වගේ මොකද මම එහෙම කියන්නේ මම එහෙම කාලයක් තිස්සේ උපාසකම්වල අඬවපු කෙනෙක් දැන් අඩුවෙන් අඬවන්නේ ඉතින් අඬවන්න කිව්වනේ වෙයි අපේ ශ්‍රද්ධාව නිසා අපි මේ කරුණ කියා දෙනකොට ඒක දැනුන නිසා තමයි මේ ජනතාව ඇඬුවේ ඉතින් කමන්නේ ඔබට දැන් ඇඬෙනවා නම් අඬා ගන්න ඒ ඇඬෙන්නේ කවුරු නිසාද තුන් ලෝකාගුරු භාග්‍යවත් අරියා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා නැත්නම් යසෝදරා උත්තමාවිය නිසා ප්‍රජාපති ගෞතමින් වහන්සේ නිසා රාහුල ස්වාමීන් වහන්සේ නිසා ආනන්ද මහරහතන් වහන්සේ නිසා සමීප නිසා සමඩ ආනන්ද ස්වාමීන් වහන්සේ අපිට හමු වෙලා ඇති නේද අපි අවසරයෙම ඉල්ලලා ඇති ස්වාමීන් අපිට භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ඕනේ කියලා ඉතින් නමස්රුව දෙන්නත් ඇතිනේ අවසරය සීමා මායිම් නැහැනේ ඉල්ලුවත් අවසර දෙනවා කරුණාවනේ දැන් භාග්‍යතුන් වහන්සේ කරුණාව මහ කරුණාව ආනන්ද ස්වාමීන් වහන්සේ කරුණාවත් ඊට ටිකක් අඩුවෙන් හරි තියෙනවානේ එහෙම තියෙනවා දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ කරුණාව මහ කරුණාව කියන්න බෑ නමුත් සත්‍යයන් කිරි කරුණා තිබිච්ච කෙනෙක් ඒකනේ මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේ වෙනුවෙන් ගිහිල්ලා ඉල්ලන්නේ පැවිද්ද දුක හිතුණනේ පයින් ඇවිල්ලා පායි දිමිලා කොච්චර දුකසේද මේ ගමන ඇවිත් තියෙන්නේ මේ රජ කුමාරිකාවරු ඉතින් ඒ දුක නිසාමනේ ගිහිල්ලා බැගෑපත් ඉල්ලුවේ පස්සේ කිව්වනේ මේ අට පිළිගන්නව නම් ආනන්ද දෙන්නම් කියලා ලැබුණානේ එතකොට ප්‍රජාපති ගෞතමින් වහන්සේ රහත් මෙන්නස හැමදාම ගරු කරපු චරිතයන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද අපිට මට විතරන්නේ මේ චූටි ගෑනු ළමයි අවුරුදු 7 ළමයි චූටි ළමයි අද අහසින් යන්නේ කවුරු නිසාද ප්‍රජාපති ගෞතමින් වහන්සේ සිහි කරන්නේ ගුණේ ඔබ වහන්සේ නිසා සතුට වෙන අඬන්න එපා මේ කියන්නේ මොකද ආනන්ද ස්වාමීන් වහන්සේ අඬනවා පිරිනවම් පාන වටිනවනේ ප්‍රජාපති ගෞතමින් වහන්සේ අවුරුදු 120 දී ඔබ වහන්සේ නිසා දැන් කුඩා කුල දීන වරුපව අහසින් වඩිනවා දේවබමුන්ගේ වැඳුම් ලබනවා රහත් භික්ෂුණීන් වහන්සේලා ඉතින් ඔබ වහන්සේ ඒගෙන ඉතල සතුට වෙන නේ ඔබ වහන්සේ නිසා නික ලැබුණේ නේ එහෙම කියනවා මම ප්‍රජාපති ගෞතමින් වහන්සේගේ විස්තරය වුණත් අපිට පේනවා භාග්‍යතුන් වහන්සේ ඉල්ලීමක් කරනකොට තුමිය ස්වාමීනි පොඩි කාලේ දැක්කට පස්සේ ඔබ වහන්සේගේ සිරුර දැක්කේ නැහැ කියලා හිතන්න බෑ නේ අම්මා කෙනෙක් ඉල්ලීමක් අනේ ස්වාමීනි සුගත සිවර පොඩ්ඩක් මෑත් කර මැනවි අන්තිම වතාවට ආසාවක් නැහැ නේ රහත්මේනියන් කැමති දැකලා පිරිනවන් පාන්න මොනවද දැකලත් අර චූටි කාලේ හදපු කුමාරයාගේ ශරීරය දකින්නට බුදු සිරුර දකින්නට ඉතින් භාග්‍යතුන් වහන්සේ දෙවරක් නොසිතා
සුගත චීවරේ මෑත් කළා. සිත්සේ බලාගෙන වැඳලා තමයි සමුගත්තේ. එතන තියෙන දෙයක් තමයි රහතන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ සමුගණිද්දි ආයි කවදාවත් හමු වෙන්නේ නැහැ. ඒ කියන්නේ රහතන් වහන්සේත් අන්තිම ජීවිතේ බුදුරජාණන් වහන්සේත් අන්තිම ජීවිතේ. එතෙන් කවදා හරි ආයි හම් වෙනවනේ අපිට එදාට හරි සමාව ගන්න පුළුවන්. කවදා හරි වෙච්ච වරදක් තියෙනවා නම් ඒ ධර්මතාව වශයෙන් ඕන උන් සමා කරගන්න. බුදුරජාණන් වහන්සේ සමාව ඉල්ලන්නේ නැහැ. සාස්ත්‍රුන් වහන්සේ නිසා නම් ශ්‍රාවකයෝ ඉල්ලනවා. යසෝදරා උත්තමාවෙත් ඉල්ලුවා. මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේත් ඉල්ලුවා. සාරිපුත්ත මොග්ගලණ රහතන් වහන්සේලා පවා ඉල්ලුවා. ඒ ඉල්ලුවේ මෙතනින් ගමන අවසන්. ආයි හමු වෙන්නේ නෑ. දිගට ආවනේ කල්ප ලක්ෂ ගණන් තිස්සේ මේ පිරිස එකට ආවා. එක පිරිසක් වශයෙන්. ඒ ගමනේ අවසන් කොන තමයි මේ භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා පළ කළේ. අදින් පස්සේ අපගේ හමුවීමක් නෑ. මේ අවසන් හමුවයි. මේ වෙන්වීමයි නේ. ඒක නිසා සමාව ගන්නවා වැඳලා. වඩිනකොට මේ ප්‍රජාපති ගෞතමින් වහන්සේ මවුට කරන උපකාර වශයෙන් භාග්‍යතුන් වහන්සේ කිසිම ශ්‍රාවකයෙකුට පසුගමන් කළ නෑ කියනවා. නමුත් මෞගුණේ සීකරමින් භාග්‍යතුන් වහන්සේ පසුගමන් කළා තිනවා. චිතකයට පවා වැඩම කළා පසුගමන් කරමින්. ඉතින් අපි මේවා සාදුනාදී සතුටු වෙන්න ඕන කාරණා. දැන් මේවා සීකලා කියලා අපිට පාඩුවක් වුණාද කිසි තැනකින්? නෑ. බුදුගුණ භාවනාවේ සමාධිය තහවුරු වෙනවා තවත් මේවයි. ඒක නිසා මම මේ ආයාසයෙන් සූදානමින් කිව්ව දේවල් නෙවෙයි හැබැයිවට. මේවා මේෂණේ මට පැන නැගුණ හිතට මම ඇසුරු කරලා තිබුණු කාරණා මේ දේවල්. අපි විමසූ කාරණා පූජාවලිය වැනි ග්‍රන්ථ අපි පැවිදි වෙන මුල් සමයේ තරුණ සමයේ අපි ඇසුරු කර කතන්දර ටික. දැන් අපේ ශ්‍රද්ධාවට හේතුවත් ඒකයි. ඒක නිසා ඕනම ස්වාමීන් වහන්සේ කෙනෙක්ට මම යෝජනා කරනවා හොඳම දේ තමයි ශ්‍රද්ධාව ඇති කරගන්න ධර්මය ගැන මේවා කියවල. ගිය ඇයටත් මම කියනවා ඔය තියෙන පණ්ඩිතමානී ගති නැති වෙන ඔබේ ඔබ පාපිස්නක් වගේ වෙයි ඔබත් ඔබ මේ ධර්මයේ සැදැහැසිතින් කියවන්න. යෝජනා කළා වගේ කියවන්න. පූජාවලිය බැරි තේරෙන්නේ නැත්නම් ජාතකට්ට කතාවත් කියවන්න. ශ්‍රාවක චරිත සඳහන් වෙනවා විස්තර වශයෙන් අපදානට්ට කතාවල. එසේම අංගුත්තර නිකාය ඒකක නිපාතයට සඳහන් වන අටුවාවේ 80 මා ශ්‍රාවක චරිතයම සඳහන් වෙනවා. ඒව කියවගන්න. එතකොට අපිට බුදු ගුණ ශ්‍රාවක චරිත තියෙන. මෙහෙම ගුණ සීකරාට පස්සේ අපිට සසරෙදී අපි අතරමං වෙන්නේ නැහැ. දැන් මෙතන බුදු ගුණ මනසිකාරයනේ දැන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේලා කවදරේ අපිට මොන ගැහෙනවා? අපි ප්‍රත්‍යන දේශක දුර හිටියකම යොදුන් 100ක් දුර. බුදුරජාණන් වහන්සේ අහසින් අපි වෙතේ වඩිනවා. වැඩම කළ අපිට පිහිට වෙනවා. ධර්මය කියා දෙනවා. ශ්‍රාවකයන් වහන්සේලා අපිට පිහිට වෙනවා. කල්යාණ මිත්‍රයෝ පිහිට වෙනවා. අද සත්භාවයෙන් නම් අපි මේ ධර්මයේ දේශනා කරන්නේ තවත් පිරිසක් සැනසේවා කියලා. අපිටත් කවුරු හරි අනාගතයේ ධර්මයේ දේශනා කරයි අපිට ධර්මේ නැති වෙලාවේ. දැන් අපි දන්නවනේ දහම්සොන රජතුමා කොච්චර මාරුවෙන් ධර්මය හොයාගෙන ගියේ කියලා. එහෙම සමයක් ආපු කාලෙක කවුරු හරි අපිට ධර්මය කියා දෙයි. දැන් සක්දි රජතුමා හරි ඇවිල්ලා කියා දුන්නානේ එකපණ පදයක්. ඒතර අපි අතරමං වෙන්නේ ඔබ සත්පුරුෂ වෙන්න තව කෙනෙකුට. පිහිට වෙන්න. ඔබට සසරේදී පෙරලා අනිවාර්යෙන් ඒ පිහිට ලැබෙනවාමයි. එන අපි මේ හමු වෙන අය. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන ගමු. ඒ ස්වාමීන් වහන්සේට කවුරු හරි දායක පිරිසක් ප්‍රියන මනාපන. ඒකට හේතුව තමයි සසරේ බැඳීම. ඒ කියන්නේ අනිත් අයපයි කියලා කියන්නේ නැහැ. නමුත් අර විශේ෷යෙන් ඇලුම් කරන අවස්ථා තියෙනවා. ඒ දේශනා වැටෙන අවස්ථා. දැන් අපේම ශ්‍රාවිකාව ශ්‍රාවකයෝ කියලා තිනු අපිට ස්වාමීන් වහන්සේ කියනකොට අපිට අමාරු නෑ. ඕනතරම් වෙලා අහන් ඉන්න පුළුවන්. හිටිවියවර ඉන්න පුළුවන්. ඉතින් ඒක මම දකිනවා මගෙත් යම් කුසලයක්. ඒ කුසලයේ තවත් බොහෝ දෙනෙකුට පිහිට වෙන්න දැන් ලැබිලා තියෙන අවස්ථාව මේ වෙනකොට. ඒක මම සතුටු වෙනවා. ඒක ලොකු පිනක් මටත්. අන් තව එක්කෙනෙක් හරි සැනසේ නම් ඒ පින අපිට සැනසෙන්න හේතු වෙනවා. එන ඒ එසේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛ සත්‍යයෙන් තමයි කතාව පටන් ගත්තේ. ඉවරුනේ ශ්‍රද්ධාවේ. දැන් දුකත් අමතකුණා නේ. දුක අමතකලා ගියා. නඩ දුක පස්සෙන් එනවා. දුක මිනිස් මානසිකාර කරන්න කියන දුක්ඛානුපස්සනාවේදී නිතර හිතන්න කියනවා. එතකොට ඒක ඍණාත්මක චින්තනයක්ද? නෑ ඒක ධනාත්මක චින්තනයක්. ඇයි? දුක බව දකින්නවනේ. එතකොට ඇත්ත දකින්නවනේ. බොරුවට රැවටේවට ඉන්නේ නැතුව දැන් වාහනයක් තියෙනවා. දැන් මෙතෙන්ට මට පේනවා. මිලාදික වාහනයක්. මේ වාහනේ දුකයි කියලා හිතුවොත් අන්න ඒ කෙරෙහි තියෙන තණ්හාව ඇති වෙන්නේ නෑ. මොකක් දුක? සර්විස් කිරීමේ දුක. අමතර කොටස් දැමීමේ දුක. ක්ලේම් කිරීමේ දුක. නේද? ප්‍රශ්න ගොඩයිනේ. ඔක හීරුණ දුක කාටද? ඇලුණු කෙනාට.
අපිට දුකනේ අපි දුක්ඛ සත්‍ය වශයෙන් දුකයි දුකයි කියලා හිතන්න පුළුවන්. පාර යනකොට දකින්න රූප දුකයි. ස්ත්‍රී පුරුෂයන් දුකයි. ගෙවල් දුකයි. හැමදේම දුක්ඛානුපස්සනාවෙන් බලනවා නම් අන්න ඒක නිවනට සමීපන තවත් එක පාරක්. අනිච්චානුපස්සනාව අනිත්‍ය අනිත්‍ය කියලා හිතන එකත් එහෙමයි. ඕන දෙයක් ගැන හිතන්න පුළුවන්. නිවන හැරෙන්න ධර්මයේ හැරෙන්න අවකාශයේ හැරෙන්න නාම සම්මුතිය හැරෙන්නට අනිත්‍ය දුක්ඛ පද දෙක දාන්න පුළුවන් අනිසියලට. අර ටිකටත් දාන්න පුළුවන් අනාත්ම පදේ. නිවනටත් දාන්න පුළුවන්. යෙදෙනවා අනාත්මයි නිවනත්. නිවන අනාත්මයි. හැබැයි අනිත්‍ය නැහැ දුක නැහැ. සැපයි. නිත්‍ය කියන්නේ එක නැති වෙන දෙයක් නැති නිසා. ඇයි හිත නිරුද්ධ කරනවන්නේ නිවනේ? ආයි මුකුත් නැති නිසා අනිත්‍ය වෙන්නේ නැහැ. නැති දෙයක් දුකක් නැහැනේ. නැති නිසා සාන්තයි කියලා. තිබුණා නම් කොහොමද දුකයි? කායික දුක හරි තියෙනවනේ. දැන් බුදුරජාණන් වහන්සේට අපි කියන බුදු බවට පත් වුණු නිසා භාග්‍යතුන් වහන්සේට දුකක් නැතුව ඇති. මානසිකව නැති වුණා බලන්න. ගලපෙරළු වෙලාවේ අර පතුලේ වැදිලා ලේ කැටි ගැහුණා. ලේ එළියට ගන්න බෑ එහෙම දේශයෙන්. ලේ කැටි ගැහෙනවා. ජීවක වෛද්‍යතුමා තමයි කරුණා මෛත්‍රියෙන් තමයි ඒක ඉවත් කරන්න පුළුවන්. සැතෙන් ඉවර කරලා ලේ ටික අයින් කරලා බඳිනවා බෙහෙතක්. හැබැයි වේදනාව අධිකයි. මොන වේදනාවද? කායික වේදනාව. සැත පිහිටියයි කියනවනේ. මාරදීව පුත්‍රයා වෙලා කිව්වලුනේ. ඒක තමයි මංගුවේ පාඩු ඉන්නේ කියලා දැන් පේනවනේ. ඔව් මාරේ මම සුවසේ සැතපේ සිටින්නම් කෙනෙක් තමයි. මට ඕන තරම් සැතපෙන්න පුළුවන්. මොකද මගේ වැඩේ මං කරගෙන අවසානයි. ඒකෙන් පේනවා රහත් උනත් ලෞතර බුදු උනත් කායික දුක්කය කයට දැනෙනවා. දැනෙන්නේ නැත්තේ කොහෙටද? හිතට විතර දැනෙන්නේ නැති. හිතින් ගන්නෑ. උපාදාන නැති නිසා. නමුත් අපිට යම් සේරි දෙනවා නම් කායිකව ඒ උතුමන්ටත් රිදෙනවා. අපි වගේ උඩ පණින කය ගහන්නේ. ඇයි? කය වෙනමයි සිත වෙනමයි පේනවා. සිතෙන් ඇලුන් නැති නිසා නොයලුණු සිතින් ඒ දිහා බලනවා. සිද්ධියක් විදියට බලන්න පුළුවන්. ක්‍රියාවක් විදියට බලන්න පුළුවන්. වෙච්ච දෙයක් විදියට දකින්න දැන්. එහෙනම් අනිච්චානුපස්සනා වඩනවා නම් අපිට තව පාරක් හම් වෙලා තිනොන නිවනට යන්න. මේව අමාරුයි කියලා මං හිතන්නේ. ඔබට දුකයි කියන වචන හිතන්න බැරි කමක් නැහැ නේ. නේද? දැන් ප්‍රශ්න වෙනකොට අපේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ හිතපු එක වචනයක් මම ඔබට කියා දෙන්න. උන්වහන්සේ බොහොම සැහැල්ලුවෙන් හිටපු යතිවරයන් වහන්සේ නම. ඒ ආවාසයේ ස්වාමීන් වහන්සේ අවුරුදු 15ක් හිටිය බව සඳහන් වෙනවා. කොහෙවත් වඩින්න නැතුව. කාටද බුල එක තැනක ඉන්න හිත දියුණු කරේ නැත්තා. අපිට ආස හිතනනේ වටේ දේවල් බලන්න යන්න. ඒතර ස්වාමීන් වහන්සේ ප්‍රශ්න වෙලා ස්වාමීන් වහන්සේ ලවට පස්සේ කියනවා දෙයක් නැ නම් අපිට ධර්මයේ තියෙනෝනේ. මොකද්ද වචනේ? දෙයක් නැහැ. අද ඉඳන් ඔබත් පුරුදු වෙන ප්‍රශ්නයක් වුණා. දෙයක් නැහැ. ඇති දෙයක් නැ ගානක් නැහැ. අර එහෙම කියන්නේ. ගානක් නැහැ. ඔය එච්ච වෙන්න තියෙන දෙන්නේ උනේ. එතකොට දුක අඩුයි. සැනසෙන්න පුළුවන් වචනයක්. ආන් මේ වගේ වචනයක් තමයි දුක හිතන එකත්. දුක කියන්නේ දුකයි කියන වචන හිතන එක. දුක වැඩෙන්නේ නැහැ එතකොට නේද? දුක දැන් බය වෙන්න එපා. දුක වැඩි වේද කියලා දුකයි දුකයි කියලා තෝරන. එහෙම වෙන්නේ නැහැ. අනිත්‍ය පදේ හිතන්න පුළුවන් දුක්ඛ අනුපස්සනාව. අනත්තානුපස්සනා අනුපස්සනා තියෙනවා. සත්තානුපස්සනාම තියෙනවා. විරාගානුපස්සනා නිරෝධානුපස්සනාම තියෙනවා. පටිනිස්සග්ගානුපස්සනා අත්හැරීම ගැන මෙනෙහි කරන්න පුළුවන්. දැන් මේ දේවල් භාවිතා වෙනවා නම් අපිට දුකින් මිදෙන්නට පුළුවන්. දැන් මෙතන ප්‍රශ්නේ කවද්ද කියන එකනේ කාටවත් තියෙන්නේ. ඒක අමතක කරන්න. දිනවකවානු අමතක කරන් අපි වැඩේ කරමු. පැලේ ඊටවමු වතුර දමමු. ගෙඩි ලැබේ කවදා හරි. නැත්නම් ඔළුවට ලොකු බරක් වෙනව කවද්ද ඔක ලැබෙන්නේ ස්වාමීනි? අපි කොහොමයි කියන්නේ? අපි දන්නවා. අපිවත් දැන්නේ අපි නිවන් දකින දවසක්. ඕක කියන්නේ බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ඉතින් හැම වුණා නම් බුදුරජාණන් වහන්සේ සමහරට විවරණ දීලත් ඇති සමහර අයට. මොන විවරණද මේ අසවල් බුද්ධ ශාසනයේ ඔබ වහන්සේ අග්‍ර ශ්‍රාවක වෙයි. මහා ශ්‍රාවක වෙයි. අග්‍ර උපස්ථායක වෙයි. ඇයි අපේ භාග්‍යතුන් වහන්සේට ලැබුණා නම් තව උතුමන්ට ලැබෙන්න තියෙන අවස්ථාව තියෙනවනේ. දැන් මෛත්‍රී බෝසරාණන්සට ලබා දුන්නා වගේ. මොකද ඒක හැමදේම විවරණ කරලා නැහැ ධර්ම ගාන්තවල. මොකද ඒක අදාළ නැති නිසා අපිට. ඒව මතු යම් දවසක ඒ ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රකාශ කරයි. දැන් කියනවනේ අපේ රහතන් වහන්සේලා පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේ ළඟදී විවරණ ලැබුවා කියලා. හැබැයි ඒ සමයේදී කවුරුත් ඔක කතා වෙන්නේ නැහැනේ. ආන්න එහෙම ඇති. එහෙනම් විවරණ ලබා ගත්තා නම් නියතනම් ඒ ශ්‍රද්ධාව බිඳින්න බෑ. ඒකයි මේකේ ශක්තිය. නියත වශයෙන් විවරණ දීපු උතුමෙකුට උතුමෙකුගේ ශ්‍රද්ධාව වීරය කිසිම කාරණකින් පසුබස්සන්න ආයි මතු වෙනවා. වැටි වැටි නැගිටිනවා. සමහරට කියන මුළු ලෝකෙම එරෙහි වෙනවා. කමක් නැහැ. Taman තනියෙන් නැගිටිනවා.
ඒ වීරය බය නැහැ. ඇයි තමන්ට ධර්මයේ තියනවා කියලා දන්නවා. බය නැහැ කියන්නේ මේ ඡන්දි නෙවෙයි. දුකක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. දෙයක් නැහනේ. දෙයක් නැහැ. කවුරු නැතත් ධර්මයේ තියෙනවා. කවුරු නැතත් මට මං ඉන්නවානේ. කවුරු නැතත් මට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉන්න ඕනෝ හිතන්න. දැන් බුදුගුණ වඩන මේ ශ්‍රාවකයන්ට ඔක වඩන් ගියොත් ඉස්සරහට දැනේ භාග්‍යවතුන් වහන්සේ ගෙදර ඉන්නවා. හදවතේ ඉන්නවා. පාළු නැහැ. කවුරු තනි කළත් දැන් ප්‍රශ්නෙකුත් නැහැ. ළමයි මාවත හැරියත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ භාග්‍යවතුන් වහන්සේ මේ හදමැදුරේ ඔබ වහන්සේ වැඩ සිටිනවා. මං ඒ හදමැදුරට පූජා කරනවා. එහෙනම් පූජා කරන්න පුළුවන්. ඒකනේ එහෙනම් දුක්ඛ සත්‍ය. කායික දුක නැත්නම් මානසික දුක දෙකම කිව්වා. කැමති දේ නොලැබීම දුකයි. තේරෙනවනේ ඒක? කැමති දේ මොකද්ද කියලා විස්තර කරන ධර්මයේ අසනීප නොවි ඉන්න එක. වයසට නැය ඉන්න එක, මැරෙන්න නැතු ඉන්න එක. ඔව ලැබෙන්නේ නැහැ. ඒව ලැබෙනවම තමයි දුක ලැබෙනවම. එහෙනම් අකමැති දේ ලැබෙන අප්‍රියය සමග එකතු වාසය කිරීම දුකයි. ඒ සමහර සේවා ස්ථානවල එකට වැඩ කරන්න කාත් එක්ක හතුරත් එක්ක උදේ දැක්ක දවසම ඉවරයි කියන අනේ මේ මිනිස්සු යන්නේ නැහැ නේ මෙතනින් ඈ පොල් ගෙඩියක්වත් ගහන්න යනවා කියලායි මෙයා මෙතනින් යන්න කියලා. එහෙම කියන සමහර අය කරන්න දෙයක් නැහැ. අප්‍රියය තමයි සමහර එක gedera ඉන්න වෙනවා. නෝන අප්‍රිය මහත්තයට ওই මූණ මූණ බලන් ඉන්න වෙනවා. ඒ ළමයි නිසා ඉන්න වෙන කියලා සමහර අය කියන්නේ කතා කරලා. මට මේ ගෑනු කෙනා ගෙන්න ස්වාමීන් වහන්සේ වැඩක් නැහැ මගේ නෝනගෙන්. නමුත් මට ළමයි ඕනේ. ඒකයි මම ඉන්නේ කියනවා. ඔය කියන කතාව මම කියන අපිට සමහර අය දුක නැති කරගන්න අවිල කියනෝනේ විස්තර. ඒ සමයේ තමයි ආරංචි වුනේ. කොස මොන සමයේද? දුක අඩු කරගන්න අපිට දීපු වෙලාවක අපි දැනගත්තා. අපිට දුන්න අපි ඉතින් ඒක අයින් කළා දාන තියන් ඉන්නේ නැහැ. නමුත් මතක් වෙනවා. සමහර බිරින්දෑවරු කියන මේ මිනිස්සයගෙන්න වැඩක් නැහැ තතපහක. නමුත් මේ ළමයි ගැන ඉතලයි මම මේ ජීවත් වෙන්නේ. නේද දුකද නැද්ද? දුකයි. අප්‍රියයාගේ මූණ බල බල ඉන්න වෙනවා කියන්නේ. දැන් එක ගමේ ඉන්න හතුරෙක් කඩපිලට යද්දි හැම වෙනවා, පාරේ යද්දි හැම වෙනවා. එපා වෙනවනේ. අපි සතුටු වෙන්නේ අපිට කැමති අයත් එක්ක මින ලැබෙනවනම්. ප්‍රිය ආරමුණම ලැබෙනවනම් එහෙම ලැබෙයිද මේ සසරේ? නෑ ලැබෙන්නේ නෑ. ඒකනේ දුකයි කියන්නේ. එහෙනම් නිවන් දකින්න ඕනද? පෙරුම් පුරන්නත් ඕනේ. සැපනේ අප සැපසේ ඉන්න එකයි. හැමදේම ප්‍රිය දේ අහිමි වෙනවා. සෑම සිනහවක්ම කඳුලට හැරෙනවා. මේ අහිමි වීම වෙනස් වීම මැද්දේ තියෙන නිසා අපි කැමති දේ වෙන්නෙත් නැති නිසා. මේක ගැන කලකිරෙන හේතු හැදෙනවා. දැන් කවදරි කලකිරිච්ච නිසානේ මේ උපාසක උපාසිකාව ධර්මය අහන්නේ. අපිත් පැවිදිලා මේ ධර්මය කියන්නේ කලකිරිච්ච නිසානේ. නැත්තම් ওই ක්‍රමයටම ජීවත් වෙන්න පුළුවන් නෙවිලා. ඇයි නොකර ඉන්නේ? යම් දවසක ජීවිතේ සසරෙදි කලකිරෙන්නේ නැති. ගෘහස්ත ජීවිතේ ප්‍රශ්න වෙන්නේ නැති දන්නේ නැහැ, පේන්නේ නැහැ. යම් මතු දිනක පුබ්බේ නිවාස ඥාන ලැබුණොත් අපට පේන්නේ කියන්න පුළුවන් වෙයි මෙන්න මේ හේතු වෙනුයි මම කලකිරලා නිවන් මගට ආවේ. එතකන් එන්නේ නැහැ. එතකන් සැපසේ විඳගෙන ඉන්න සක්විත රජ වෙච්ච ලා කොමත් කලකිරෙන්නේ නැහැ නේ. සැපෙන් ඉන්නානේ. ඒ ඔබට ලැබෙයි මේ කරන පින් වලින්. ගැටෙන්න එපා ඒක විඳින්න. සිහියෙන් ඉන්න එදාට. අහසින් යන්න. අනුශාසනා කරන්න පව් කරෙන්නේ නැහැ. සැපෙන් ඉන්න. සක්දේව රජ වුණොත් සැපෙන් ඉන්න. ගැටෙන්න එපා. දෙවලෝගියෝ සැපෙන් ඉන්න බණ අහන්න. ගැටෙන්න එපා. ලැබෙන දේ බාර ගන්න. ඒවනම් බාර ගන්න කොමත් කැමති. ප්‍රේතාත්මයක් වගේ ලැබුණොත් තමයි බාර ගන්න ටිකක් අමාරුනේ. බාර ගන්න දෙයක් නැහැ. ගිහිලි ඉපදිලා ඉවරයි. අපි දන්නේත් නැහැ. දන්නේ නැණි චුත වෙලා පිස්සන්දි ගන්නකොට. එහෙනම් යන ගමනක් තියෙන්නේ. අපි ඒ ගමන හරව ගන්න ඕන හොඳ පැත්තට. ගඟ කොහොමද ගලයි? ඒක අපිට ඕන පැත්තට හරව ගන්න අපි උත්සාහ කරනවා. සුවපත් පැත්තට. උත්සාහ කරන උපරිම වශයෙන් ඔබ කුසලයේ හැසිරෙනකොට ඔබට බය වෙන්න දෙයක් නැහැ. මොකද හිතේ වැඩ කරන්නෙම කුසල චෛසික. සෝබණ චෛසික. අලෝභ ආදී ශාදී කොට තියෙනනේ සෝබණ චෛසික. කුසාසිත වැඩ කරන්නේ. ඒ වගේ අනුභවයෙන් අපිට සුවපත් වෙන ලැබේ. එහෙනම් මේ නිවන ගැන කතා කරනකොට අපිට තියෙන නිවනට යන මේ මාර්ගය සම්පූර්ණයෙන්ම සුවපත් වෙන ප්‍රතිපදාවක්. දැන් සුවපත්නේ. මේ ධර්මය ආපු පැය කීපය අපිට දැන් සුවපත්. මේක නැවත නැවත අහනකොට තවත් සුවපත් වෙයි. ඊට මේ දුකේ හේතුව දැන් දුකේ අන්තිම කොටස තමයි පංච උපාදානස්කන්ධ දුක්ඛේ. කලනොත් කිව්වා විස්තර කළා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පුංජයම ස්කන්ධ ගොඩම සැකවින් දුකක්. මොකද සැකවින් කිව්වොත් මේක තමයි ජීවිතේ. මේක තමයි ශරීරය. ශරීරය කියේ රූපස්කන්ධය. ඒක පාලනය කරන හිත නාමස්කන්ධය. විඳින්නේ හඳුනගන්නේ චේතනා පහල කරන්නේ දැනගන්නේ එකේ.
ඒ දැනගෙන කටයුතු කරන්නේ හිත කය සම්බන්ධව. හිත කය සම්බන්ධයි කියන නාම රූප දෙක වැඩක් මේක. එහෙනම් ඒක සම්පූර්ණයෙන්ම දුකක්. ඇයි? මේක පවත්වන්න ඕන කොහොමත් අර කිව්ව වගේ ඉරියව් ටික පවත්වන්න වෙනවා. ජීවත් වෙන්න වෙනවා. කායික මානසික අර දුක් ටික ඔක්කොම එන්නේ මොකක් නිසාද? පංච උපාදානස්කන්ධේ තියෙන නිසා. එහෙනම් සංකීර්තේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. මෙන්න මේ දුක්ඛ සත්‍ය පිරිසිඳ අවබෝධ කළේ අපේ බුදුරජාණන් වහන්සේ නිසා සම්මා සම්බුද්ධයි. දෙවනි සත්‍ය සමුදය සත්‍ය. ප්‍රහාණය කළ යුතුයි. තණ්හා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එහෙනම් පංච කාමයන් කෙරේ තණ්හාව කාම තණ්හාව කියනවා. රූප ලෝක ඉපදීමේ තණ්හාව නැත්නම් භව ඒ ගමන් කිරීමේ කැමැත් ස්ථීර භවයක් ඇත කියන මිසදුටුව ගත්තොත් අන්න භව තෘෂ්ණා වෙනවා. භවයක් නැහැ මේක තමයි අන්තිම භවය කියලා ඕනතරම් කාල බීලා සතුටින් ඉඳලා අපි මෙරලා යනවා කිරිතුත් විභව තණ්හා. උච්චේ දිට්ඨිය කියනවා ඉපදෙන්නේ නැති එක සාස්ව දෘෂ්ටි රටනවා සදාකාලික සර්ග රාජ්‍යයක් තිබේ කියලා හිතුවොත්. බෞද්ධයට හරියටම ඇති වෙන්නේ මොන දෘෂ්ටි මේ තණ්හාවද? කාම තණ්හා. මේ කාම තණ්හා ඊට රූපලෝක අරූපලෝක පිළිබඳවත් ගන්නත් පුළුවන්. කොහොම හරි මේ තෘෂ්ණාව නිසා තමයි නැවත නැවතත් අපි ඉපදෙන්නේ. අවිද්‍යා තෘෂ්ණාව හේතු කරගෙන ආයතන වලින් කර්ම සකස් කරගෙන ස්පර්ශයෙන් වේදනාවෙන් තණ්හාවෙන් කර්ම සකස් කරා නොසිඳී යනවා. අතරමඟදී නතර කරන්න බෑ එකපාරට. ඒ නිසා දාන සීල භාවනා වශයෙන් සීල සමාධි ප්‍රඥා වශයෙන් මේ යන පිළිවෙල පුරුදු කරගෙන ඒකයි මම මේ කලබල නැතුව ඔබට මේ බුදුගුණ මානසිකාරය දැන් ලබා දෙන්නේ මේ දවස් ටිකේ. බුදුගුණ 9 දවස් 9ක් අපිට ගත වෙනවා. දහම් ගුණ 6ට දවස් 6ක් ගත වෙයි. සංගුරු 9ට දවස් 9ක් ගත වෙයි. මෛත්‍රී භාවනාට දවස් කීපයක් ගත වෙයි. අසුභ භාවනාට දවස් කීපයක් ගත වෙයි. ඔහොම මෙයි. කමක් නැහැ. හිමින් යන ගමන ශක්තිමත්, අර්ථවත්. හදිස්සි වුණාට පස්සේ මුකුත් නැති වෙයි. සමේ කලබලයක් නැහැ, තරගයක් නැහැ. මේ අපේ අල්ලපු ගෙදරෙක් කෙනාට කලින් මන් නිවන් දකින්න ඕන කියලා එහෙම රේස් එකක් නැහැ. අසවල් ස්වාමීන් වහන්සේට වඩා මම මේක කරගන්න ඕනේ එහෙම එකක් නැහැ. උන්වහන්සේලා තමන් වහන්සේලාගේ ශක්තිපමණින් නිවන් මඟ වඩිත්වා මගේ ශක්තිපමණින් මම වඩින්නේ මෙච්චරයි. ඒත් අපිට ඒක ඉරිසියා කරන්නවත් ගැටෙන්නවත් දෙයක් නෑ. තම තම නැනපමණින් දැනගතියුත් මේ ධර්මයේ ලක්ෂණය මොකද? තමන්ගේ නුවණේ පමණටයි වැටෙන්නේ. පොඩි ළමයෙක්ට කියලා ලොකු බත් කටක් දුන්නට කන්න බෑ. ඒක ලොකු මිනිස්සුන්ට දුන්නොත් කයි නේ. වැඩිහිටියෙක් දෙන බර පොඩි එකෙකුට උස්සන්න බෑ. ඒ කියන්නේ ඥාණේ අඩු කෙනාට ලොකු බරක් දරන්න බෑ. යාට පුළුවන් පමණින් එයා දරාගනි. එහෙනම් ඒ දරා ගැනීමයි සිත් වෙන්නේ. නිවන තණ්හක්කයෝ නිබ්බාණ නිරෝධ සත්‍ය. එන ඒ තණ්හා විතර නැතුව නැති වෙන තැන නිවන ඒ අරියත් ඵලය. ඒ සත්‍යයත් එතෙන්දිම අවබෝධ කළේ ගුරු උපදේශ රහිතවම. ඒ නිසා සම්මා සම්බුදු. රොණ මාර්ගය සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය ලෝකෝත්තරව කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ මාර්ග සත්‍ය අවබෝධයනේ. අපිට එතන ගන්න පුළුවන් දැන් අවිද්‍යාව කියන්නේ එක නොදැනීම. සම්මා දිට්ඨිය කියන්නේ දැනීම. එතකොට එනේ ඒ දෙක සම්බන්ධයි. අවිද්‍යාව නැති වෙනකොට අන්න සෝවාණාරයන් වහන්සේට සම්මා දිට්ඨිය අර ප්‍රහාණය වෙන තරමට අවබෝධ වෙනවා. රහතන් වහන්සේට සම්පූර්ණ වෙන සම්මා දිට්ඨිය පරිපූර්ණ වෙනවා. සෝවාණාරයන් වහන්සේට තියෙනවා. අපට ලෞකික සම්මා දිට්ඨිය තියෙනවා. මෙලව ඇත, පරලොව ඇත, පින් ඇත, පව් ඇත, කර්ම විපාක ඇත, දිව්‍ය ලෝක ඇත, අපායක් තියෙනවා ඈ. ඔය කියන විශ්වාස. මව්පියන්ට සැලකීම ගැන දාන ආනිසංස මේවා විශ්වාස කරනවා. ඒක තමයි සම්මා දිට්ඨිය දැනට තියෙන එක. දැන් මාර්ගඵල කෙරෙහි ඇති වෙනකොට අන්න මාර්ගඵල ලැබූ දවසේ චතුරාර්ය සත්‍ය බල සත්‍ය සම්මා දිට්ඨිය සත්‍ය පිළිබඳ ඇති වෙනවා. සත්‍ය ඥාන වශයෙන්. සම්මා සංකප්ප. ඊළඟට ප්‍රඥාවේ දෙවැනි අංගය තමයි සම්මා සංකප්පය. මොකද්ද? නෙක්ඛම්ම සංකප්ප, අවීංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප. කාමයන් අත්හරින සිටීම හොඳ සංකල්පයක්. සිතවිල්ලක්. ඒක හිතෙනවා යාට. හිතුවනේ අතහරින්නෙත්. තරහ නොගෙනීමේ සිත අව්‍යාපාද. එතකොට ඒක ක්‍රියාත්මක වෙනවා. හිංසා නොකිරීමේ සිතුවිල්ල. ඔන්න සංකල්පන. ඒ නිසා ඇති වෙනවා සම්මා වාචා සම්මා කම්මන්ත. දැන් හොඳට හිතුවොත් හොඳ පැත්තරනේ. හොඳ වචනෙන්නේ. හිංසා කරන්නේ තෝ තින්සා සහගත දේශ සහගත වචනනේ පිට වෙන්නේ කටින්. දැන් පිට වෙන්නේ සුවපත් වේවා, යහපතක් වේවා, තෙරුවන් සරණයි, බුදු සරණයි නේ. ඒක බොරු මෛත්‍රිය. ඇත්ත එක මොකද්ද? අවිහිංසා සංකල්පය. හිතින් මෙන්න නෝ මං කාටවත් වචනෙන්වත් හිංසා නොකරමි. කයෙන් හිංසා නොකරමි. ආනේ නිසා තමයි සම්මා වාචා බිහි වෙනවා, සම්මා කම්මන්ත බිහි වෙනවා. ඒ කියන්නේ බොරු කියලා හිංසා කරන්නේ, පරුස වචන කියලා හිංසා කරන්නේ, හිස් වචනෙන් හිංසා කරන්නේ, කේලමින් හිංසා කරන්නේ.
ඒ සතරම වැලකුණා සම්මා වාචා. එයා සත්වයන්ට ඝාතනය කරන්න කියලා ගහලා හිංසා කරන්නේ, මරලා හිංසා කරන්නේ, සොරකමින් තව කෙනෙකුට හිංසා කරන්නේ, කාමමිච්ඡාචාරයෙන් තවත් පිරිසකට හිංසා කරන්නේ නැහැ. දැන් කම්මන්තේ ඊළාට ආජීවය තිනෙත් එහෙමයි. අර හොඳ සිතුවිලි නිසා යා ජීවත් වෙන පැවැත්මත් පිරිසුදු කරගන්න. වංචාවෙන්, හොරකමින්, පගාවෙන් ජීවත් වෙන්නේ නැහැ. රැකියාව හරියට කරලා වැටුප් ගන්නවා. වෙලාවට වැඩට යනවා. වෙලාවට වැඩ අවසන් කරනවා. අන්න ඒක සම්මා ජීවය. වෙළඳාම් කරන කෙනෙන්න නියම ධාර්මික වෙළඳාම් මියදෙන අය. සත්ත්ව වෙළඳාම්, වහල් වෙළඳාම්, අවියාවද වෙළඳාම්, මත්ද්‍රව්‍ය වෙළඳාම් ආදී වසවිස වෙළඳාම් වල යෙදෙන්නේ නැතුව, කරන වෙළඳාම හොරට ගිරන්නේ නැතුව, මනින්නේ නැතුව නේද? බාල බඩු දීලා වැඩියෙන් සල්ලි ගන්න නැතුව ආන්න එක හරියට කරනවා. ඒ කිරීම සම්මා ජීවය ගිහි කෙනෙක්ට. භික්ෂුවක් නම් කුවකකම් නැලවිලි දායකය වෘතල් කිරීම නැතුව ධර්මය කියලා ධාර්මිකව ඇසුරු කරොත් දායකයන්න අන්න සම්මා ආජීවය. තම මාර්ගඵල ධානා ආදී කියලා අඟවල ඔය රවට්ටල ගන්න දේ මිච්ඡා ජීවියක්. ඒක යಾದෙන්නේ නැහැ භික්ෂුවකට. සීල අපිරිසුදු වෙනවා. එනම් මේ ටික පරිපූර්ණයි කියන්නේ සම්මා වාචා කම්මන්ත ආජීව සම්පූර්ණයි කියන්නේ සීලය. යම් පමණ සම්පූර්ණ වෙනවා මේ පෘථජ්ජන භූමියේ ආය ශ්‍රාවකයාට පරිපූර්ණ වෙනවා ක්‍රමක්‍රමයෙන්. ඒතර සෝතාපන්නාරයන් වහන්සේට සීල ශික්ෂාව පරිපූර්ණ වෙනවා. සම්මා වාචා කම්මන්ත ආජීව. ඊට සම්මා වායාම සති සමාධි තුනයි එක සමාධි ශික්ෂාව. එතකොට සාමාන්‍ය ශ්‍රාවකයාට පුළුවන් උත්සාහ කරන්න අකුසල් ප්‍රහාණයට, අකුසල් නීපදීමට, කුසල් උපදවන්නට, උපන් කුසල් වර්ධනය කරන්න. සතර සම්‍යප්ප්‍රදන් වීරිය තියෙනවනේ ඒකට කියන සම්මා වායාම සමාධි අංගයක්. සම්මා සති සිහිය පවත්නවා කාය වේදනා චිත්ත ධම්ම සතර සතිපට්ඨාන. ඒ මොහොතේ සිහිය පවත්න්න පුළුවන් නාම රූප සංඥා. අන්න එතන සිහිය තියෙනවා. එතකොට යාට වැඩෙනවා භාවනාවේ ධාන. සමත භාවනා ධාන හතර වැඩුවන ඒකට කියන සම්මා සමාධි. මේ සියල්ල එකින් එකට සම්බන්ධයි. ප්‍රඥාව හොඳ සිතුවිලි නිසා යා වඩනවා සීලය. සීලය වඩපු නිසා වැඩෙන සමාධිය. සමාධිය වැඩුණ නිසා ආය වැඩෙන ප්‍රඥාව. එහෙනම් සීල සමාධි ප්‍රඥා ඕනෝන්ට ප්‍රත්‍ය වෙමින් යනවා. එහෙනම් මේ මාර්ගය තමයි භාග්‍යතුන් වහන්සේ භාවනා වශයෙන් වැඩුවේ, භාවිතා කළේ. ඒ නිසා සම්මා සම්බුද්ධ. එහෙමනම් දුක්ඛ සමුදය නිරෝධ මග්ග චතුරාර්ය සත්‍ය ධර්මය තමන් වහන්සේ ගුරු උපදේශ වලින් තොරවම අවබෝධ කර නිසා සම්මා සම්බුද්ධ නම් වූ ඒ බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. මේ සම්මා සම්බුදු ගුණය අපේ සිතේ මනවින් වැඩීමෙන් මෙලොව සුවපත් වේවා, පරලොව ගමන සුවපත් වේවා, සංසාරික දුකින් අත මිදී අමා මහ නිවණින් සැනසෙන්නත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.